තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු අපේ සදහම් හමුව අදත් මේ සූදානම මේ කාල හෝරා දෙක තුල පවත්වගෙන යන්නටයි අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ ජූනි මාසේ පොසොන් මාසේ 28 වෙනිදා සඳුදා දවසක් ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුව සඳහා එකතු වෙනවා ලෝකේ පුරා විවිධ රටවල ඉන්න අපේ කල්යාණ මිත්‍ර පිරිස අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ දහම් හමුවට එකතු වෙනවා හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු අපි දහම් හමුව ආරම්භ කරමු මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තිරුවන් සරණයි අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු මේ උතුම් ධම් සභාවට එකතු වී සිටින කල්යාණ මිත්‍ර හැම දෙනාගින්ම අපි අපේ ධර්ම අවබෝධයේ පිණිස මෙවැනි ධම් සභාවක් ධම් හමු මාලාවක් පවත්වාගෙන එනවා ඉතින් අපි මේ සඳහා සාමාන්‍යයෙන් හෝරා දෙකක කාලයක් වෙන් කරගෙන තිබෙනවා පළමු කාලඡේදයේ කාල හෝරාව අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධ දේශනාවක් මූලික කරගෙන ධර්ම කාරණා අපි ඒවා න්‍යායික කරුණු කියලා කියන්න පුළුවන් තේරුම් ගන්න අවබෝධ කරගන්න උත්සාහ කරනවා එතකොට ඒ න්‍යායික කරුණු පිළිබඳ කිසියම් ආකාරයක අවබෝධය නැත්තම් වැටහීමේ යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපි ඊළඟ කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා ඒ ඇසුරින් පැන නගින දහම් ගැටලු සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්තු හැටියට අපිට බෙදා හදාගත හැකි බෙදාගත යුතු අත්දැකීම් භාවිතයන් තිබෙනවා. ඒවත් අපිට මේ සාකච්ඡාවේදී බෙදා හදා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි ධර්ම සාකච්ඡාවකට කොහොමටත් මාතෘකාවක් අපි තියාගෙන තිබෙනවා. මාතෘකාවක් තියාගෙනයි අපි ධර්ම සාකච්ඡාවක් කරන්නේ. මාතෘකා කරගන්නේ අපි බොහෝ විට බුද්ධ දේශනා ප්‍රධාන වශයෙන්. ඉතින් මේ වන විට අපි ඉවැනි බුද්ධ දේශනාවක් මාතෘකා කරගෙන තිබෙනවා සත්තට්ඨාන සූත්‍රය මේ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ ඇතුළත් සූත්‍රයක් සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ කන්ද සංයුත්තේ ඇතුළත් සූත්‍රයක් සත්තට්ඨාන සූත්‍රය ඉතින් අපි ඒ සූත්‍රය තමයි මේ දිනවල සාකච්ඡාවට භාජනය කරගෙන යන්නේ එතකොට අපි සූත්‍රයට යොමු වෙන්න කලින් අපි මේ කරන කාර්යය පිළිබඳව මතක් අවධානය යොමු කරමු මේ ලෝකේ මිනිස්සුන් ළඟ විවිධාකාරයේ දැනුම් පද්ධති තිබෙනවා අපි දන්නවා ඒවා විවිධ විෂයන්ට බෙදලා ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් පාරිසරික වශයෙන් නොඑක් විදිහේ විශේෂ ධාරාවන්ට බෙදලා දැනුම එක්රැස් වෙන ස්වභාවයක් එකතු කරගන්න ස්වභාවයක් තිබෙනවා.
එතකොට ඒ දැනුම ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයන්ට මේ ලෞකික ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙනවා. එවැනි දැනුම් පද්ධති නැත්නම් එවැනි දැනුම් ශේෂ්ත්‍ර උපයා සපයා ගැනීමක් එවැනි දැනුම ලබා ගැනීමක් පොදුවේ කවුරුත් කරනවා. අපි ඒකට අධ්‍යාපනය කියලා කියනවා. පොදුවේ හඳුන්වන්නේ ඒකට අධ්‍යාපනය කියලා. ඉතින් ඒක නිසා අධ්‍යාපනය කියන එක නැත්නම් ලෞකික විෂය ධාරාවන් පිළිබඳ ඥානය දැනුම ඇති කර ගැනීම පොදු කරුණක්. ඉතින් ඒ සමහර විට ඒ ලෞකික දැනුම කොයි විදිහට විවහාර වෙයිද කොයි විදිහට භාවිත වෙයිද කියන කාරණේ පැන නගිනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ භෞතික විද්‍යාව පිළිබඳ කාරණයක් මේ න්‍යෂ්ටික විද්‍යාව නැත්නම් න්‍යෂ්ටික තාක්ෂණය කියන්න පුළුවන් ඒ පිළිබඳ දැනුම. එතකොට ඒ දැනුම පුද්ගලයෙක් ලබාගෙන සමහර වෙලාවට ඒක ඵලදායී ලෙස මානවයාගේ ලෞකික යහපත පිණිස භාවිතා කරනවා වෙන්නත් පුළුවන්. ඒක ඉතාම හානිකර විදිහට භාවිතා වෙන්න පුළුවන්. අපි දන්නවා න්‍යෂ්ටික තාක්ෂණයෙන් තමයි න්‍යෂ්ටික බෝම්බයක් නිර්මාණය කළේ. එතකොට පරමාණු බෝම්බය කියලා අපි කිව්වා. එතකොට පරමාණුව පිළිබඳ ලබාගත් ඒ දැනුම භාවිතා වුණා එතෙන්දි විශාල විනාශයක් මනුෂ්‍ය ඝාතනයක් සඳහා. අනිත් පැත්තෙන් පරමාණුක විද්‍යාව තවත් නැත්නම් පරමාණුව පිළිබඳ දැනුම එහි ස්වභාවය පිළිබඳ දැනුම ඵලදායී විදිහට ලෞකික වශයෙන් ඵලදායී විදිහට යෙදෙන අවස්ථා තිබෙනවා. දැන් මෙතෙන්දි අපිට පේනවා මනුෂ්‍යෙක් ලබා ගන්නා වූ දැනුම ආර්ථිකය පිළිබඳ, දේශපාලනය පිළිබඳ, සමාජය පිළිබඳ, භෞතිකය පිළිබඳ, ජීවය පිළිබඳ නැත්තම් භූගෝලය පිළිබඳ, ආකාශය පිළිබඳ, කොටිම කිව්වොත් පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතර මහා භූත පිළිබඳව ලබා ගන්නා වූ දැනුම අවබෝධය, ඊළඟට පුද්ගල సంతානය, මානවයාගේ හැඟීම්, අවශ්‍යතා, ආකල්ප මේව පිළිබඳව හැදෑරෙනවා. දැන් මනෝවිද්‍යාව වගේ විෂයන් වලට ගිහිල්ලා බැලුවොත් ඒවයි මේ මානව මනසේ හැසිරීම් ස්වභාවය තමයි රුචිකත්වයන් ස්වභාවයන් තමයි හැදෑරෙන්නේ. ඉතින් ඒවා හදාරන සමහර අය ඒවයින් ඵලදායී විදිහට ඒවා යොදා ගන්න අවස්ථා තියෙනවා. දැන් අධ්‍යාපනයේ තියෙන එක ක්ෂේත්‍රයක් අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා. එතකොට අධ්‍යාපන මනෝවිද්‍යාවේදී උත්සාහ කරන්නේ ශිෂ්‍යයා දරුවා වඩාත් හොඳින් විෂය හැදෑරීම සඳහා බාධාවකින් තොරව විෂය හැදෑරීම සඳහා මනෝවිද්‍යාත්මක කරුණු භාවිතා කරන ආකාරය පිළිබඳ. එතකොට ඒතන මනෝවිද්‍යාව ඵලදායී විදිහට යොදලා තියෙනවා. ඊළඟට මනෝවිද්‍යාව වාණිජ ශාස්ත්‍රයේදී යොදන ඉතාම නිර්දේ විදිහට ඇඩ්වර්ටයිසින් වෙළඳ ප්‍රචාරණ වගේ ඒවයිද හුඟක් භාවිතා කරන්නේ මනෝවිද්‍යාත්මක කාරණ. මනුෂ්‍යයන් මුලා කරන්න, මුලා කරලා තමන් ළඟ තියෙන ඕනෑම දෙයක් විකුණ ගන්න ඒ මනෝවිද්‍යාත්මක දැනුම බොහෝ වෙලාවට භාවිතා කරනවා. ඒතොර දැන් එක තැනකදී මනෝවිද්‍යාත්මක දැනුම ඵලදායි විදිහටත් තව තැනකදී හානිකර විදිහටත් යොදා ගන්න. මේ විදිහට භෞතිකය සහ මනස පිළිබඳ විවිධ දැනුම් පද්ධති මනුෂ්‍යයා විසින් නිර්මාණය කරගෙන තියෙනවා. ඒවා සමහර විට ඵලදායි විදිහටත් සමහර විට හානිකර විදිහටත් භාවිතා කරන පේ. දොර ඔය අතර මේ බුදුදහම අපේ දහම මොකද්ද මෙතෙන්දි කරන්නේ? දැන් බුදුදහමේ උගන්වන්නේ ඔය දෙයම තමයි. ඒ කියන්නේ සතර මහා භූත ගැන, භෞතිකය ගැන, ඊළඟට
ඒක රූප කියන වචනයෙන් හඳුන්වනවා. ඊළඟට අනිත් පැත්තේ මනෝ මනස පැත්ත වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එහෙම නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මානසික තත්ත්වය පිළිබඳව පැහැදිලි කරගන්න. එතකොට ඒ පැහැදිලි කිරීම ඇතුලේ හැබැයි අර ලෞකික වශයෙන් දැනුම ගොඩ ගසා ගැනීමට වඩා වෙනස් දෙයක්. ඔය නාම සහ රූප කියලා අපි උවට ධර්මයේ භාෂාවෙන් කියන්නේ. නැත්තම් භෞතිකය සහ මනස දෙක ගැන තමයි පැහැදිලි කරන්නේ. පැහැදිලි කරලා හැබැයි බුදුදහමේ විශේෂත්වයක් තියෙනවා. බුදුදහම රූප ගැන නැත්තම් භෞතික දේවල් ගැන සතර මහා භූත ගැන පැහැදිලි කරන්නේ ඒ භෞතික ඥානය නැත්තම් භූත විද්‍යා කියලා අපි කියන එකට සතර මහා භූත පිළිබඳ ගැඹුරු වැටහීම ගැඹුරු ඥානය කොහොමද දුක්ඛ සමුදය පිණිස නොවේ දුක්ඛ නිරෝධය පිණිස භාවිතා කරන්නේ කෙසේද කියන එකයි බුදුදහමේ ඉලක්කය. ඊළඟට ඔය මනෝ මනස පිළිබඳ අංශය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එහෙම නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන මේ පෙන්වන්නේ මනස මානසික පැත්ත. ඒ ගැන උගන්වන්නේ අර වගේ අර අපි උදාහරණයට කිව්ව වාණිජත්වයේ ඇතුළේ කරන මානසික රැවටීම් වගේ දේවල් කරන්න ඒ වගේ අයහපත් දේ කරන්න නෙවෙයි. මනස සංවර කරගන්න මනස පාලනය කරගෙන ඒක යහපත් පැත්තට යොදා ගන්න දුකෙන් මිදීම සඳහා යොදා ගැනීමට උගන්වන්නේ. එතකොට දැන් බුදුදහමේ කතා කරන්නේ නම් සාමාන්‍යයෙන් ලෞකික ශාස්ත්‍රයේ කතා බහ කරන විද්‍යාව පිළිබඳවම තමයි බැලූ බැල්මට. ඒ කියන්නේ නාම සහ රූප ගැන තමයි කතා බහ වෙන්නේ. භෞතිකය සහ මනස පිළිබඳව. එතකොට හැබැයි බුදුදහමේ ඉලක්කය වෙනස්. බුදුදහමේ ඉලක්ක වෙලා තියෙන්නේ දුක්ඛ සමුදය පැත්තට නෙමෙයි දුක්ඛ නිරෝධය පැත්තට. එතකොට බුදුදහමේ භෞතිකය සහ මනස පිළිබඳව කියවීම විග්‍රහය තේරුම් කිරීම සහ විශේෂයෙන් භාවිතය. භාවිතය සම්පූර්ණම වෙනස්. සම්පූර්ණ වෙනස්. එතකොට එතනයි බුදුදහම වෙනස් වෙන්නේ. එතකොට බුදුදහම අනිකුත් කිසිම ආගමකට දර්ශනයකට හෝ මේ ලෞකික විද්‍යාවකට සම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි බැලුව බැල්මට දෙකෙන්ම බුදුදහමෙන් කතා කරන්නේ නාම රූප ගැන අනිකුත් ලෞකික විද්‍යා ආර්ථික විද්‍යා සමාජ විද්‍යා දේශපාලන විද්‍යා භෞතික විද්‍යා රසායන විද්‍යා ජීව විද්‍යා මනෝ විද්‍යා ඒවයින් කතා කරන්නේ නාම සහ රූප ගැන. නමුත් මේ දෙක සම්පූර්ණ දෙපැත්තක යන අරව බොහෝ වෙලාවට බුදුදහමේ අර්ථයෙන් බැලුවොත් අපිට විද්‍යා කියනාට වැඩිය තරමක් දුරට අවිද්‍යා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතන විෂය දැනුමක් තියෙන එක හැබැයි නමුත් ඒ විෂය දැනුම මොහොකටද යෙදිලා තියෙන්නේ කියන තැනින් තමයි විද්‍යා අවිද්‍යා කියන කාරණේ තේරුම් කරගන්නේ. ඉතින් ඒක නිසා අපි මේ කරන සාකච්ඡා මේ කරන ධර්ම සාකච්ඡා වල බලපුවහම අපිට පේනවා මේ නාම රූප ගැන තමයි කතා වෙන්නේ. නමුත් ඒකේ වෙනසක් තියෙනවා. ඒක අවභාවිත කිරීමක් ඒ දැනුම නැහැ. නිසි භාවිතයක් තියෙන්නේ. ඒක දුක්ඛ සමුදය පැත්තට නෙමෙයි දුක්ඛ නිරෝධය පැත්තට භාවිත වෙන්නේ. ඉතින් ඕක තමයි බුදුදහම සහ සෙසු ආගම් දර්ශන හා විද්‍යාව අතර තියෙන වෙනස. අපි මේ වෙනස පැහැදිලිව දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි බුදුදහමත් අර වගේ ලෞකික විෂයක් විදිහට උගන්වන්න
සාකච්ඡා කරන්න ඒ පිළිබඳ පරිශන කරන්න යෙදිලා තියෙනවා දැන් දැනටත් බොහෝ වෙලාවට එහෙම වෙලා තියෙනවා මොකද අපි දන්නවා පාසල් විෂය මාලාව ඇතුලේ බොහෝ වෙලාවට විශ්වවිද්‍යාල මට්ටමේදීත් පශ්චාත් උපාධි මට්ටමේදීත් එහෙමම තමයි ඒක තවත් එක දැනුම් පද්ධතියක් හැටියට එහෙම නැත්නම් විෂය ධාරාවක් හැදෑරීමක් හැටියට කිසියම් වෘත්තීය සුදුසුකමක් ලැබීමක් හැටියට මේ පැත්තට බුදුදහම භාවිත වෙනවා දැනට. නමුත් බුදුදහමේ භාවිතය ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඉතින් ඔය කාරණේ අපි තේරුම් ගත යුතුයි. මම මේ ධර්ම සාකච්ඡාවට මූලාරම්භයක් හැටියට මේ කාරණේ මතක් කරේ. හොඳයි අපි කතා කරගෙන ආව සූත්‍රයට අපි යමු වෙනවා. සත්තට්ඨාන සූත්‍රේ අපි දන්නවා මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කර ආකාරයේ සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ මස්මින් ධම්ම විනේ කේවලි මුසිතවා උත්තම පුරිසෝ මෙන්න මේ හත් තැනක කුසලෝ දක්ෂ කියන වචනේ අපි පරිවර්තනවල දීලා තියෙන කුසලෝ කියන එක නම් දක්ෂ කියන වචනේ කුසල කියන වචනේට හොඳ පරිවර්තනයක් නෙමෙයි. කුසලෝ කියුවම ඒක තමයි බුදුදහමේ යෙදෙන විශේෂ වචනයක් මේක. කෞශල්‍යේ කුසලතාවයේ කියලා අපිට ඔබ කියන්න පුළුවන්. කුසල කියුවම එතන එකක් තමයි මේ ධර්මතාව පිළිබඳ අවබෝධය. යථාබෝධය ලැබලා තියෙනවා. කුසලතාවයක් කිව්වම ඒ ධර්මතාවේ නාම ධර්මයේ හෝ රූප ධර්මයේ පිළිබඳ අවබෝධය තියෙනවා නිසි අවබෝධය. ඒ වගේම එහි නිසි භාවිතය දන්නවා සහ ඒ නිසිසේ භාවිත කරනවා. ඒක තමයි කුසලෝ කියන්නේ බුදුදහම. එතකොට මේ සත්තට්ඨාන කුසලෝ නාම සහ රූප ධර්ම අර අනිකුත් විද්‍යාවන්ගෙන්ම කතා කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නාම සහ රූප ධර්ම පිළිබඳ සත් ආකාරයක කුසලතාවයක් මේ උගන්නන. ඒක හුදු දැනුමකට සීමා වෙන්නේ නැහැ. මේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන එතන ඉඳලා අපි මේ කුසලතාවේ අපි ඇති කරගත යුතුයි. සත් ආකාරයේ කුසලතාව. ඒ වගේම ත්‍රිවිධ උපපරික්කී ත්‍රිවිධාකාර ත්‍රිවිධ කියන්නේ තුන් ආකාර උපපරික්කා. උපපරික්කා කියන පාලි වචනයෙන් අදහස් කරන්නේ විශේෂයෙන් සැලකිල්ලට ලක් කිරීම සලකා බැලීම වගේ අදහසක්. එතකොට මෙන්න මේ සත්තට්ඨාන කුසලතාවය ත්‍රිවිධ උපපරික්ෂාවත් ඇති කරගත්තොත් යම් කෙනෙක් ඉමස්මින් ධම්ම විනේ මේ ධර්මයට විනේට අනුව කේවලී උසිතව උත්තම පුරිසෝ අපි කිව්ව කලින් සාකච්ඡාවලදී කේවලී කියන්නේ මේ රාත් භාවයේ රාතන් වහන්සේගේ ස්වභාවය. දැන් මේකට විවිධ වචන භාවිතා වෙනවා මේ බුදුදහමේ. මම මේ වචන කීපයක් කියන්නම්. මේ සමහර විට ඔබට මේ වචන ඇහිලා ඇති. සමහරු මෙන්න මේ වගේ වචන පාවිච්චි කරනවා. අපිට දැන් ශූන්‍යතාවය කියලා එකක් පාවිච්චි කරන්න මෑතක ඉඳලා පුරුදු වෙලා තියෙනවා. ඊළඟට අරහා කියන වචනේ, කේවලී කියන වචනේ අපි පාවිච්චි කරනවා. නිස්සරණ කියන වචනේ, ඒ වගේම අනිශ්චිත කියන වචන. අනිශ්චිත, නිස්සරණ, කේවලි ඔය වචන සහ අරහ කියන වචන විශේෂයෙන් අපේ ධර්ම සාහිත්‍යයේ නැත්නම් සූත්‍ර දේශනාවල විවහාර වෙලා තියෙනවා. ඊළඟට ශූන්‍යතා කියන වචනේ, ශුන්‍යතා කියන වචනේ නැත කාලේ භාවිතා කරන්න පුරුදු වෙලා තියෙන මේ தത്വෙට ශූන්‍යත්වයට පත් වෙනවා කියලා. කේවලි தത്വයට පත් වෙනවා. අනිශ්චිත වෙනවා. නිස්සරණයටපත් වෙනවා. අරහා වෙනවා කියලා. ඔය වචන ඔතන මං කීපයක් කිව්වා.
ඒ හැම වචනයකින්ම අදහස් කරන්නේ එකම ස්වභාවයක්. වචන තමයි වෙනස්. එතකොට ඊටාම සරලව කිව්වොත් නොඇලෙන නොගැටෙන නොමුලා වෙන ස්වභාවය කේවලි. අපි තව වචනයක් පාවිච්චි කරවකට අඤ්‍යතරෝ කියන වචන. කිසිම වටිනාකමක් නැති තත්වයටපත් වෙනවා කියලා. දැන් එහෙම කිව්වම ඒක නිකන් සාමාන්‍යයෙන් ලෞකික මනසක් තියෙන කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. සහ ඒක කැමතිත් නෑ. දැන් අපි කිසිම වටිනාකමක් නැති කෙනෙක් බවට පරිවර්තනය වෙනවා කිව්වොත් ඒක ලෞකික දැක්මක් තියෙන කෙනෙකුට ඒක ටිකක් දරා ගන්න බැරි ගැටලුවක්. කිසිම පැත්තකින් රහතන් වහන්සේ කියලා කියන්නේ කිසිම වටිනාකමක් නැති තත්වයට පත්වීම. ඒ කිසිම ලෞකික වටිනාකමක් නැහැ. ලෞකික පැත්තේ තමයි මේ වටිනාකම් කියන්නේ ඇත්තටම දෙන ලද දේවල්. දෙන ලද ආරෝපණය කරන ලද තත්වය. එවැනි කිසිදු වටිනාකමක් ඒ ඔක්කොම වටිනාකම් නැති වෙලා යන. ඒකයි ස්වභාවය. ඒක පිටස්තරයට වටිනාකමක් ඇති. නමුත් අපේ අභ්‍යන්තරේ අපේ විසින් අපට හෝ අපි බාහිරට හෝ ආරෝපණය කරන ලද වටිනාකම් නොවටිනාකම් බවට නැත්නම් ඒව නිෂේධනය වෙලා නිරෝධ වෙලා යන. එතකොට මේ පුද්ගලයා තිරස්තර කෙනෙකුට එහෙම ලෞකික වටිනාකමක් ඔස්සේ අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් තමන් වශයෙන් ගත්තම ඒව ඔක්කොම සේදිලා ගිහිල්ලා, ගෙවිලා ගිහිල්ලා, නිරෝධ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක මේ විශේෂ ස්වභාවයක් මානසේ. අඤ්‍යතරෝ. කිසිම විශේෂත්වයක් නැහැ. එක්තරා නිකන් අර තියෙන පංචස්කන්ධ වලින් තවත් එකක් විතර රහත් උනායින් පස්සේ. එතකන් තමයි කෙලෙස් තියෙනකන් තමයි සෑහෙන වැදගත්කම් වටිනාකම් ලෞකික වශයෙන් ආරෝපණය කරගෙන ඒවට ඇලිලා නැත්නම් ඒවත් එක්ක ගැටිලා ඒවෙන් මුලා වෙලා ලොකු අර්බුද හදාගෙන තියෙන්නේ. සිද්ධ වෙන්නේ අර වටිනාකම් ටික ඔක්කොම හේදිලා යන. ඒතොර දැන් මොකුත්ම නැති තත්ත්වයක් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට මෙහෙම කිව්වම ඒ තරම් තේරුම් ගන්න දුෂ්කර වෙයි, අපහසු වෙයි. නමුත් ඒක ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට කෙනෙකුට තමාගේ අභ්‍යන්තරය තුළින් දකින්න පුළුවන් කාරණයක් ඔය. එතකොට මෙතන අපි වචන කීයක් පාවිච්චි කරාද? අඤ්ඤතරෝ, කේවලි, අනිශ්චිතෝ, අරහ, ඊළඟට පාවිච්චි වෙන ඔය ශුන්‍යතා කියන වචන. ඔයෙන් අදහස් කරන්නේ එකම ස්වභාවයක්. ඉතින් අපි ඔය වචන වලට ඒ තරම්ම වාද විවාද සංවාද ඇති කරගන්න අවශ්‍ය නැහැ. මෙතන මේ සත්තත්තාන සූත්‍රෙත් කියනවා මේ අවබෝධයට යම් කිසි කෙනෙක්පත් වුණා නම් එයා කේවලී වෙනවා කියලා. ඒ වගේම උසිතවා උතුම් හැසිරීම, නිවැරදිම යහපත්ම උතුම්ම හැසිරීම ඇති උසිතවා. ඒ වගේම උත්තම පුරිසෝ. පුරිසෝ කියන්නේ පෞරුෂය කියන එකයි. උත්තම පෞරුෂයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මේ උහුමයි මේ සූත්‍රය ආරම්භ කරන්නේ. ඉතින් මේ සත්තත්තාන කුසලය අර නාම රූප ඇසුරෙන් තමයි පැහැදිලි කරගෙන යන්නේ. මුලින්ම රූප පැහැදිලි කරලා රූප ඇසුරෙන් සත්තත්තාන කුසලය ඇති කරගන්න. ඊළඟට නාම වලට යනවා. අපි රූප පිළිබඳ සාකච්ඡාව අවසන් කරා. ඊට පස්සේ නාම වලට යනවා. නාමවලදී මුලට ගන්න කොහොමටත් වේදනා. ඒ කොටසට අපි අද අවධානය යොමු කරමු. කතමාච භික්කවේ වේදනා. වේදනාවේ සත්තට්ටාණය වෙන්නේ වේදනා, වේදනා සමුදය, වේදනා නිරෝධ, වේදනා නිරෝධ ගාමිනී පටිපදා, වේදනාවේ අස්සාදේ ආදීනමේ සහ නිස්සරණ. ඔය තමයි හත සත්තට්ටාණය. එතකොට ඔය හත බුදුරජාන් වහන්සේ පිළිවෙලින් පැහැදිලි කරනවා. ඒවා සූත්‍ර කරලා තියෙන්නේ. ඒ කියන්නේ බොහොම සංක්ෂිප්ත කරලා හකුලවල තියෙන. එතකොට ඔන්න දේශනාව පටන් ගන්න. මං හිතන්නේ අපේ නිවෙන මඟ ස්කයිප් කිනුමට මම දැක්කා අපේ කල්යාණ මිත්‍රයෙක් මේ සූත්‍රය
ඇතුල් කරලා තියෙන ඒක නිසා කියව ගන්න ඇති කියලා හිතනවා. මේ වෙලාවේ ඒක කියවන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ මම කියන කාරණයට අවධානය යොමු කරන්න. බුදුරජාන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ වේදනාව කියන වේදනා කියන නාම ධර්මය විග්‍රහ කරමින්. භික්ඛවේ ශ්‍රාවකේනි ඉමේ වේදනා කාය ච, මේ වේදනා කාය කොටස් 6කින් පෙන්වන්න පුළුවන්. එතකොට මෙතන මේ වේදනා සමග ඉදලා තියෙන කාය කියලා වචනයක්. වේදනා කාය. සාමාන්‍යයෙන් අපිට කාය කියන වචනේ ඇහුන ගමන්ම අපිට මතක් වෙන්නේ ශරීරය. ශරීරයට කාය කියලා කියන. සාමාන්‍යයෙන් කාය කියලා කියන්නේ ශරීරයට නෙවෙයි යම් කිසි භෞතික දේට භෞතික සීමාව කාය කියලා කියන. ඕනම භෞතික දෙයකට භෞතික සීමාවක් පෙන්වනවා. දැන් අපේ ශරීරයේ භෞතික සීමාව බොහෝ වෙලාවට හැමෙන් අභ්‍යන්තරේ පවතින කොටස. අපේ තච පරියන්තං කියලා ඒ සීමාව දක්වලා තියෙන ඔය බුද්ධ දේශනාව. තච කියන්නේ හැමනේ. පරියන්ත කියන්නේ සීමාව. ඒක තමයි අන්තිම කෙලවර. අන්තිම කෙලවරට තමයි පරියන්තය කියලා කියන්නේ. තච පරියන්ත. හම අන්තිම කෙලවර කොට ඇති. ඒකෙන් අභ්‍යන්තරයේ තියෙන ඔක්කොම ටික එකට අරන් කියනවා කාය. මනුස්ස කාය, සත්ව කාය කියලා. ඔය විදිහටමයි දැන් ගහක කාය ගත්තොත් උදාහරණයක් හැටියට ගහක කාය. උඩින් කොළ යටින් මුල් ඔහොම දක්වන්න පුළුවන්. පොළොය යටින් ඒ ගහට අයිති මුල් ටික අපිට පෙන්වන්න පුළුවන්. ගහක් ගලවලා ගත්තොත් සාමාන්‍යයෙන් කුඩා ගහක් ලොකු ගහක් වුණත් එහෙමයි ගහේ කාය පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ භෞතික ඊට අයත් භෞතික කොටස ඒක සීමාවක් කරලා හොඳට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මේ ගහට අයිති මෙන්න මේ කොටස් ටික කියලා මේ උඩින් ගත්තා මේ කඳ තියෙනවා අතු තියෙනවා කොළ දක්වා එතනින් අවසන් වෙනවා දළු වලින් අවසන් වෙනවා. යටට ගියාම මුල් වල කෙලවරින් අවසන් වෙනවා කියලා. ඔය විදිහට ඕනම දෙයක ඔය කාය පෙන්වන්න පුළුවන්කම තියෙනවා. භෞතික සීමාව. වාහනයක් ගත්තොත් අපිට මේ වාහනේ කාය පෙන්වන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඔය විදිහට හැම දෙයකටම කායක් තියෙනවා. ඒකේ සීමාවක් තියෙනවා. එතෙන් එතකොට භෞතික දේවල් වල කාය පෙන්වන්න නම් පහසුයි. නමුත් නාම ධර්ම වල කාය පෙන්වන්නේ කොහොමද? ඒක ටිකක් දුෂ්කර වැඩක්. මම බුදුරජාණන් වහන්සේ වේදනා කාය පෙන්වනවා එතෙන්. වේදනා කියන්නේ අපි දන්න විඳීමනේ. එතකොට විඳීම කියන එකේ කාය පෙන්වන එක හරි දුෂ්කර වැඩක්. මොකද ඒක භෞතික නෙමෙයි. ඒක රූප නෙමෙයි. ඒක නාම. ඒතර නාමයක කාය පෙන්වන එක ธรรม දුෂ්කර වැඩක්. නමුත් මෙතෙන්දී තේරුම් ගන්න ඕන නිසා නාම කාය නැත්නම් වේදනා කාය පෙන්වන. ඒ කියන්නේ වේදනාවේ සීමාමායි. මේක මේ තේරුම් ගැනීම සඳහා කරන වැඩක් ඇත්තට. ඔන්න ඒක හය ආකාරයකින් පෙන්වනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා. එතකොට මෙතෙන්දි චක්කු සම්පස්ස කියන දෙකත් පාවිච්චි කරලා තමයි වේදනාවේ කාය වෙන්නන්නේ. නැත්තම් මේක තේරුම් කිරීම සඳහා කරන වැඩක් මේක තේරුම් ගන්න දුෂ්කර වෙයි. එතකොට චක්කු සම්පස්සජා වේදනා. වේදනා කියවම දැන් අපි දන්න විඳීම කියන එකයි වේදනා කියලා කියන්නේ. ෆීලිං කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒකට වේදනා කියන්නේ පාලි භාෂාවෙන්. කැක්කුමට එහෙම නෙමෙයි. ඒක සිංහලෙන් තමයි කැක්කුමට වේදනා කියන්නේ. මොකද ධර්මයේ වේදනා කියන්නේ කැක්කුමට නෙමෙයි. ෆීලිංස්. ඒ කියන්නේ විඳින ස්වභාවය අපි ඔබට කියන්නේ. එතකොට මේ විඳීම හරි සංකීර්ණයි. තේරුම් ගැනීම සඳහා කොටස් කරලා පෙන්නනවා. කාය කරලා. චක්කු සම්පස්සජා වේදනා. ඇස. ඇසට
රූපයක් මොන ගැහුනම අපි ඔකට වර්ණ රූපයක් කියලා කියන දිගක් පළලක් උසක් මහතක් ගැඹුරක් තියෙන වර්ණය විසින් ඉස්මතු කරලා පෙන්නන යම්කිසි රූපයක් ඔකට රූප කියනවා. මෙතෙන්දි රූප කියන්නේ සමස්තයක් හැටියට රූප ධර්මයේ කියන එක නෙමෙයි, ඇහැට පේනවයි කියන අදහසින් රූප කියන්නේ මෙතන. එතකොට චක්කු සම්පස්සජා මේ ඇහැට රූපයක් හමු වුණාම ඒක පස්ස වුණා. පස්ස කියන්නේ අර රූපය සිතට වැදීම, සිත් වැදීම කියලා ඒක අපි කියන්නේ. සිතේ සනිටුහන් වීම, සටහන් වීම වැනි දෙයක් ඒ සම්පස්සේ කියලා කියන්නේ. ඔන්න එතෙන්දී ඇති වෙන වේදනාව එත විදි ඒක හඳුන්වනවා චක්කු සම්පස්සජා වේදනා. දැන් අපිට ඕක වචනේ අපි ටිකක් පැත්තකින් තියලා ඕක අපි අත්දකින්න හුරු වෙනවා. වචනයෙන් අපි ওই විදිහට ඔච්චරින් ওই ප්‍රමාණයෙන් විස්තර කරගත්තම ඇති. කොහොමද දැන් අපි චක්කු සම්පස්සජා වේදනාව අත්දැකීමෙන් අත්දකින්නේ? එතෙන්දී අපි ඇහැ පාවිච්චි කරනවා. අපිට පුළුවන් යම් කිසි උදකලා තැනකට වෙලා යමක් දිහා හොඳට බලන්න. බැලුවම ඒක කිසියම් ආකාරයක ඒක හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමත් එක්ක සමහර විට ඒ හඳුනාගත් වස්තුව ඒ රූප ධර්මයේ ඇහැට පෙනෙන රූපේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හිත පිනා යන ගතියක්, එහෙම නැත්නම් හිත පෙළෙන ගතියක්, ඔය දෙකෙන්ම තොර ගතියක් ඇති වෙන්න පුළුවන්. පිනා යන ගතියක් ඇති වුණොත් අපි ඒකට කියන්නේ සුඛා වේදනා කියලා. ඒ දකින දේ පිළිබඳව නිකන් හිත පෙලෙන්න වගේ ගන්නවා නම් ඒක දුක්ඛා වේදනා. ඒ දෙකෙන්ම තොර ස්වභාවයක ස්වභාවය නම් අපි ඒක කියන්නේ අදුක්ඛ අසුඛ වේදනා. අදුක්ඛ අසුඛ කියන වචන දෙක සංදි වුණාම තමයි අදුක්ඛම අසුඛ වෙන්නේ. අදුක්ඛ කිව්වම එතන පෙළෙන ගතියකුත් නැහැ, අසුඛ කිව්වම පිනවන ගතියකුත් නැහැ. දෙකෙන්ම තොර විඳින ස්වභාවය. දෙකෙන්ම තොරව විඳිනවා. මොකද්ද විඳින්නේ? අර රූපය. ඉතින් ඕක අපිට අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. ඕක කරන්නේ අපේ ඇසයි මනසෙනුයි. ඒකට රූපය අපිට උපකාරී වෙන බාහිරින්. ඉතින් ඔය ආකාරයට අනිකුත් වේදනා විඳින්න ඕන අපි. ඒ විඳලා තමයි වේදනාව අත්දකින්න පුළුවන්කම තියෙන්නේ. වේදනා කියන එක කවදාවත් පොත කියවලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා එහෙම විඳින්න පුළුවන්කමක් නැහැ. මේ බණ පොතේ තියෙන එක ධර්ම දේශනාවල තියෙන එක නෙමෙයි වේදනා කියලා කියන්නේ. ඒක අපේ මනසට අදාළ දෙයක්. හැබැයි හුදු මනෝ මානසික දෙයක් නෙවෙයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. එතකොට මේක හේතුඵල ධර්මතාවයක්. යම් යම් දේවල් වල හමුවීමක් සම්බන්ධතාවයක් නිසා ඇති වෙන එක. එතකොට ඒව හමු වුණාම ඒ මොහොතේ අත්දකින්නවා. ඒ මොහොතේ අත්විඳිනවා. ඉතින් අපිට ඕක අත්දකින්න පුළුවන්. ඕක ඇත්තටම අත්විඳින්න ඕන. භාවනා කියලා කියන්නේ මේ පැත්ත. අපේ මේ පසින්දුරන් සහ මනස ඒකට භාවිතා කරන්න ඕන. ඒකට පොතපත භාවිතා කරන්න බෑ. මේ පොතින් පතින් අල්ලන්න බෑ වේදනා. ඒක විඳින්නම ඕන. විඳීම හරහා මේ මොහොතේ සතිමත් වුණොත් අන්න වේදනා ස්වභාවය අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. ඒකයි. ওই විදිහට චක්කු සම්පස්සයෙන් වේදනාව ඇති වෙනවා. සෝත සම්පස්සේ. සෝත කියන්නේ අපේ කනටනේ මෙතන. අර ශබ්ද ඇහෙන ඉන්ද්‍රියක් තියෙනවා අපේ හිසේ. දෙකට බෙදිලා ඒ ඉන්ද්‍රිය දෙපැත්තකින් තියෙනවා. උඩ කන් කියලා අපි උකට සිංහලෙන් කියනවා. කන් දෙක. සෝත පාලියෙන්. එතකොට මේ කනට යම්කිසි ශබ්දයක් හමු වුණාම ඒ ශබ්දය අර කියපු විදිහට සම්පස්ස වෙනවා.
සිතින් ඒක සනිටුහන් කරගන්නවා සිත් වදිනවා දුනම ඒක විඳිනවා ඒ ශබ්දේ විඳුනේට ඕක විඳින්නවා සාවධානව තමන් කැමති ශබ්දයකට කන් දීලා කන් දීගෙන ඉන්න ගමන් හොඳ සිහියෙන් ඉඳගෙන ඒක විඳින්නවා මේවා භාවනා මේවා තමයි භාවනා එතකොට විඳින ඒ ශබ්ද තුලින් ඇති කරන වේදනාව තමන්ට අත්දකින්න පුළුවන්. අමාරු විට ඒ ඇහෙන ශබ්දේ නිසා තමන්ට හිත පිනා යන්න පුළුවන් ඒ මොහොතේ අපේ. එහෙම නැත්නම් හිත පෙලෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙලෙන පිනා යන දෙකින් තොරව පවතින්න පුළුවන්. ඔන්න ඔය විදිහට වේදනාව හය ආකාරයකින් සිද්ධ වෙනවා. විඳීම ඇහැට රූපය හමු වීම නිසා හෝ කනට ශබ්දය මුණ ගැහිම නිසා හෝ නාසය නාසා ඉන්ද්‍රියට ගන්ධයක් මුණ ගැහිම නිසා හෝ ජීවහා ඉන්ද්‍රියට ඒකේ යම් කිසි දෙයක් රසයක් දැනීම නිසා හෝ කයට යම් කිසි පහසක් දැනීම නිසා කාය සම්පස්සජ ජීවහා සම්පස්සජ ගහන සම්පස්සජ සෝත සම්පස්සජ චක්කු සම්පස්සජ ජා කියන්නේ ජනිත වෙනවා කියන එක හට ගන්නවා කියන අර්ථය වේදනා විඳින් හය පස් ආකාරයකින් සිද්ධ වෙනවා ඊට අමතරව මනෝ සම්පස්සජ වේදනා කියලා අර පහෙන් තොරව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහෙන් තොරව වේදනාව ඉන්දනේ ඇති වෙනවා. එතෙන්දි බලපාන්නේ රූපය නෙමෙයි රූප සංඥාව. ශබ්දය නෙමෙයි ශබ්ද සංඥාව. ගන්ධය නෙමෙයි ගන්ධ සංඥාව. රසය නෙමෙයි රස සංඥාව. පොට්ටබ්බය නෙමෙයි පොට්ටබ්බ සංඥාව. එතෙන්දි ගන්න. ඒක නිසා ඒවට කියන්නේ ධම්ම කියලා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදන. මෙතන මනං කිව්වේ මානසිකාරයට ධම්ම කිව්වේ අර සංඥාවලට. එතකොට මානසිකාරයට හසු වෙනෝ සංඥාවක්. රූපයක් නෙවෙයි රූප සංඥාවක්. එතකොට මේ දෙකම ඇතුලේ තියෙන්නේ. දෙකම තියෙන්නේ ඇතුලේ. මානසිකාරයත් ඇතුලේ වැඩ කරන්නේ ඊළඟට සංඥාවත් ඇතුලේ තියෙයි. කලින් බලපු කලින් දැකපු රූපයක් පිළිබඳව මතක සටහන. මේ කියන්නේ රූප සංඥාව කියලා කියන්නේ. කලින් අහපු ශබ්දයක් පිළිබඳව මතක සටහන ශබ්ද සංඥාව කියන්නේ. කලින් විඳපු ගඳක් රසක් පහසක් පිළිබඳව සංඥාව. ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා කියලා. එහෙම නැත්නම් කලින් වටහා ගත්ත දෙයක් පිළිබඳව වැටහීම් සංඥාව ධම්ම සංඥා කියලා කියනවා. ඉතින් ඔන්නෝ සංඥා හයෙන් එකක් මානසික ආරයට හසු වුණාම ඒ සංඥාව මනසින් ගන්නවා. මනෝ සම්පස්ස වෙනවා. එතකොට සමහර වෙලාවට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් මේ විඳීම වේදනාව සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට කලින් බලපු රූපයක් දැන් මේ රූපය හෙදිරියේ නැහැ. ඔය නිකන් ඉන්නකොට කලින් බලපු රූප කලින් දැක්ක රූපයක් මතක් වෙන්න පුළුවන්. මතක් වෙන්න පුළුවන්. තමන්ගේම රූපේ තමන් නව යෞවන කාලේ තරුණ කාලේ තමන්ට තිබිච්ච රූපේ තමන්ට මතකයි. දැන් එහෙම එකක් නැහැනේ. මීට අවුරුදු 50කට 60කට කලින් තිබුණු රූපේ දැන් නැහැ. කොහේවත් නැහැ. එන පින්තූරයක කොහේ හරි නිකන් ඡායා මාත්‍රයක් තියෙන පුළුවන්. නමුත් එහෙම රූපයක් නැහැ. ඒක ගෙවිලා ගිහිල්ලා ජරාවටපත් වෙලා. නමුත් දැන් රූප සංඥාව තියෙනවා. මම ඒ කාලේ අවුරුදු 19 20 20 ගණන් 30 ගණන් මේ වෙනකොට මම මෙහෙමයි. මේ විදිහට තිබුණා කියන එක Tamanට මතකයි. රූපකයි. එතකොට ඒක දැනුත් මතකයේ තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒක මතක් වුණාම මානසිකාරය විසින් ඒ සංඥාව ගත්තා. ඉස්සරහට ගත්තම ඔන්න මනසෙන් ඒක මනෝ සම්පස්ස වුණා. එතකොට විඳිනවා. සමහර කෙනෙක් ඒක ගැන සතුටක් විඳින්න පුළුවන්.
ඒකනේ සුඛා වේදනා ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට. නව යෞවන කාලේ තරුණ කාලේ මෙහෙමයි කියලා මතක් වුණාම සතුටක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුකක් ඇති වෙන්න පුළුවන්. ඒක මතක් වීම නිසා. ඒ ඉස්සර මෙහෙමයි අද මෙහෙමයි කියලා හරි. මොකක් හරි. එහෙම නැත්නම් ඒ දෙකෙන්ම තොර වෙන්නත් පුළුවන්. දැන් ඕක මේ දැන් වර්තමාන රූපයක් අල්ලගෙන කෙරෙන වැඩක් නෑ. රූප සංඥාවක් අල්ලගෙන කෙරෙන වැඩ. ඔය වගේම ශබ්ද සංඥා තියෙනවා. කලින් අහපු දෙයක් මතක් වෙනවා. මානසිකාර වෙනවා කියලා පාලියෙන් කියන්නේ. අපි සිංහලෙන් කියන්නේ මතක් වෙනවා කියලා. එහෙම නැත්නම් කලින් විඳපු ගන්ධයක්, විඳපු රසයක්, විඳපු පහසක් මතක් වෙනවා. මතක් වුණාම අර වේදනාව ඔය තුන් ආකාර වේදනාවකින් එකක් ඇති වෙනවා. ඉතින් දැන් ඔන්න වේදනාව අපිට පැහැදිලි. චෛමා භික්ඛවේ වේදනා කාය. වේදනා කාය නැත්නම් වේදනා කොටස කියලා අපි කියන්න පුළුවන්. ඒ වේදනාවේ සීමාව කාය පෙන්වන්නේ ඔහොම. ඉතින් ওই විදියට ඕක ඇති වෙනවා ඉතින්. පිටචරයි ඔය වේදනාව පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම. ඊළඟට වේදනා සමුදය. වේදනා කියන ධර්මතාවයේ හට ගන්න විදිය පෙන්වනවා. පස්ස සමුදය වේදනා සමුදය. පස්ස කියන්නේ අර අපි දන්නවා හිත වැඩිම හිතේ සනිටුහන් වීම සලකුණු වීම කියන්න පුළුවන් ඔබට. ඉතින් එහෙම සලකුණු වීම නිසා තමයි වේදනාවක් ඇති. සලකුණු වෙන්නේ නැත්නම් සනිටුහන් වෙන්නේ නැත්නම් හිත වදින්නේ නැත්නම් ඒ එහෙම විඳීමක් නැහැ. ඒකයි පස්සපච්චය වේදනා නැත්නම් පස්ස සමුදය වේදනා සමුදය කියලා පෙන්නනවා. ඒක දැන් පැහැදිලි. ඒ වගේම ඒකේ අනිත් පැත්ත එහෙනම් පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පස්සය නිරෝධ වෙනකොට වේදනාවත් නිරෝධය. ඊළඟට හතරවෙනි ඨාණය පෙන්වනවා. දැන් ඨාණ තුනක් අපි කතා කරා. පස්ස, පස්ස සමුදය, පස්ස නිරෝධ. වේදනා, වේදනා සමුදය, වේදනා නිරෝධ. වේදනා ගැන අපි කතා කරා. එතකොට වේදනා කොටස් 6කින් පෙන්නවා. වේදනා සමුදය කියන්නේ පස්ස සම්බන්ධ වෙන වේදනාවට. පස්ස පච්චය පස්ස සමුදය වේදනා සමුදය. පස්ස නිරෝධා වේදනා නිරෝධ. එතකොට ඔහමයි ඔය තුන. ඊළඟට හතරවෙනි එක, හතරවෙනි ඨාණය සත්තරාණයෙන් හතරවෙනි එක වේදනා නිරෝධගාමිනී පටිපදා. වේදනාව නිරෝධ කිරීමේ ප්‍රතිපදා. අය මේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක අපි දන්නෝ. අංග 8යි ශික්ෂා 3කින් යුක්ත බුදුදහමේ කේන්ද්‍රීය වැඩපිළිවෙල. ප්‍රධාන වැඩපිළිවෙල, ප්‍රධාන ධර්ම මාර්ගය අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. දැන් ඔන්න ඔය ටික අපිට පැහැදිලි වේදනා සම්බන්ධයෙන්. එතකොට දැන් ඔය ටික දැන ගැනීමම නෙමෙයි මේ මෙතෙන්දි කාරණේ වෙන්නේ. අපි තව ඩිංගක් ඉතිරි තුනටත් යමු. සත්තරාණිය උතර හතරයිනේ. ඉතිරි තුනට ගියාම තමයි අපිට මේකේ හුඟක් කරුණුරික පැහැදිලි වෙන්නේ. ඉතිරි තුනේ තියෙනවා වේදනාවේ අස්සාදය, වේදනාවේ ආදීනවේ, වේදනාවේ නිස්සරණය කියලා. දැන් මේ අස්සාද ආදීනව දෙක ඉතාම වැදගත්. මුලට තියෙන්නේ අස්සාද. මොකක්ද අස්සාදේ පැහැදිලි කරන්නේ? යං වේදනං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වේදනාය අස්සාදෝ. අස්සාද කියන්නේ දැන් විශේෂයෙන්ම පිනවන ස්වභාවය. උප්පජ්ජති සුඛං උප්පජ්ජති සෝමනස්සං. අර වේදනාවක් වින්දනයක් පදනම් කරගෙන යම් සුඛං කිව්වේ කයට ඇති වෙන පහසු. සෝමනස්සං කියන්නේ මනසට ඇති වෙන සහනශීලී ස්වභාවය. ඔන්න ඔය දෙක. ඕක ඉතින් අපි
හැම සත්වයකම හොයන දෙයක් ඒක. හොයනවා අපේක්ෂා කරනවා. ඔය දෙක තමයි මේ ලෝකේ මිනිස්සු හොයන්නේ. සුඛයයි සෝමනස්සයයි. මිනිස්සු විතරක් නෙවෙයි අනිකුත් සත්වයොත් එහෙමයි. සුඛය කියන්නේ කයට ඇති කරන පහසුවට සුඛ කියන්නේ. සෝමනස්ස කියන්නේ මනසට ඇති කරන සහනය, මානසික සහනය. අපිට තේරෙන භාෂාවෙන් කියවොත් කායික පහසුව සුඛ. ඉතින් ඕක තමයි හොයන්නේ. එතකොට අර වේදනම් පටිච්ච වින්දනයේ නිසා යමක් අර විදියට විඳීමත් එක්කම උපජ්ජති සුඛං උපජ්ජති සෝමනස්ස. කයට පහසුවක් දැනෙනවා. මනසට සහනයක් දැනෙනවා. ඒක තමයි ආස්වාද. ආස්වාදේ. ඒකයි. එතකොට ඕක අපිට අත්දකින්න පුළුවන් නේ, අත්විඳින්න පුළුවන් එක. මේ හැම එකක්ම අත්දකින්නවා. අත්විඳිනවා. හැබැයි අත්විඳින්න ඕන මේ බොහොම සිහි නුවණි. දැන් මෙතන අපිට නුවණ ඇති වෙනවනේ. විශේෂයෙන් සිහියෙන් අත්විඳිනවා. යම් කිසි වින්දනයක් සිහියෙන් අත්විඳේ නැතොත්, සිහියෙන් තොරව වින්දොත්, ඒ වින්දනය විසින් පුද්ගලයා ඔය යට කරගන්න ඉඩතිය. එව නැත්තම් ඒ වින්දනය නිසා කිසියම් හානියකට ගැටලුවකට පත් වෙන්න ඉඩතිය. ඒකයි ඔය සතිපට්ඨාන දේශනාවේදී වේදනානුපස්සනාවක් උගන්වන්නේ. වේදියමානෝ වේදියාමීති පජානාති කියලා සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ ඒ දෙකින් තොර වේදනාවක් හෝ වේවා වේදියමානෝ විඳින ගමං වේදියාමීති පජානාති. විඳීම් ස්වභාවය දහමට අනුව අවබෝධ කරගන්න. ඒ දහමට අනුව අවබෝධ කරගන්න නම් ඒ වෙලාවේ සතිය තියෙනවා. සතිය නැත්තම් විඳිනවා. හැබැයි දහමට අනුව අවබෝධ කිරීමක් නැහැ. එතකොට දහමට අනුව අවබෝධ කිරීමක් නැති තැන වේදනාවට එක්ව ඇලෙනවා. සුඛ වේදනාවට නැත්තම් ඒ වේදනාව එක ගැටෙනවා. එහෙම නැත්තම් අදුක්ඛම සුඛ වේදනාව සම්බන්ධයෙන් මුලා වීම සිද්ධ වෙන්න පුළුවන්. ওই විදියට. ඉතින් අන්නේ ආකාරයට සැප විඳීමක්, දුක් විඳීමක්, මධ්‍යස්ථ විඳීමක් වේවා අපි පුරුදු වෙනෝ සතිය කිට්ටු කරගෙන. හොඳ දැනුවත් භාවයකින් මේක විඳිනවා. ඒ දැනුවත් භාවයකින් විඳින විට එහි ස්වභාවය අපිට තේරෙනවා. මේ වින්දනයේ ස්වභාවය. ඒක සමහර විට ගොරෝසු, රළු, පීඩාකාරී ලක්ෂණේ තියෙන්න පුළුවන් ඒකේ. දුක්ඛ දරා ගැනීමට අපහසු කියන අර්ථයේ දුක්ඛ. එහෙම නැත්නම් දරා ගැනීමට පහසු සුඛ ලක්ෂණේ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙකෙන් තොර වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කිසිම ගැටලුවක් ඇති කරන්නේ නැහැ. දැන් දුක් වේදනාවේදී ඇති කරන ගැටලුව තමයි පටිඝානුසය. පටිඝානුසය. ඒ කියන්නේ ද්වේෂයේ, වෛරයේ, කෝධයේ ගහමරා ගැනීමේ, යුද්ධ කිරීමේ, බෝම්බ පත්තු කිරීමේ, ආයුධ පාවිච්චි කිරීමේ මූලික අවස්ථාවටයි අපි කියන්නේ බීජ අවස්ථාවට තමයි පටිඝානුසය කියලා කියන්නේ. ඒ බීජ අවස්ථාව. ඒක ක්‍රියාත්මක වීම තමයි අර විදියට පරුස වචන, අතපය පාවිච්චි කිරීම, අවියාවද පාවිච්චි කිරීම, ඊට පස්සේ අවිවාවද නිෂ්පාදනය කිරීම, ඒ පිළිබඳ ව්‍යාපාර ඔක්කොම පටිඝානුසය තමයි. මරාගන්නේ, යුද්ධ කරන්නේ, ඒ ඔක්කොම අර ඒ සියල්ලේ මූලය බීජ අවස්ථාව තමයි පටිඝානුසය. මොකද්ද එතකොට හේතු වෙලා තියෙන්නේ? දුක්ඛ වේදනා. කිසියම් ආකාරයකට කයට අපහසුවක් හෝ මනසට අසහනයක් දැනීම. ඉවැනි සංවේදීතාවයක් තමයි ඒකට මූලය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර ඔක්කොම වළක්ව ගන්න පුළුවන් ඒ දුක්ඛ වේදනා අවස්ථාවේ සිහිනුවන පවත්ත ගත්තෝ. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති.
අනිප්පතෙන් සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි इति පජානාති. කයට පහසුවක් මනසට සහනයක් දැනෙන අවස්ථාවේ ඒ විලාවේ සිහිනුවණෙන් තොර වුණොත් අර වගේම අනුසේ ධර්මයක් ඇති වේ. ඒකට කියන්නේ රාගානුසේ කියලා. ඔය පොර බැදීම් ලෝකේ තියෙන තමන්ට අයිති කරගන්න, තමන්ට හිමි කරගන්න, තමන් ළඟම තියාගන්න, තමන්ගේ කරගන්න දඟලන දැඟලිලි වල මූල බීජ අවස්ථාව තමයි අර රාගානුසය කියලා කියන්නේ. ඉතින් එහෙම එකක් ඇති වෙන්න ඉඩ තියෙනවා අර සැපයක් විඳින අවස්ථාවේ සිහිනුවණින් තොරව. දැන් අපි පුරුදු වෙන්න ඕන මේ විඳීමෙන් අයින් වෙන්න නෙමෙයි. අපි මේ වේදනා කියන මේ ස්වභාවය තුල හොඳට ඉන්න ඕන, විඳින්න ඕන කියලා අපි කියනවා. විඳින්න පුරුදු වෙන්න ඕන. දැන් සමහර වෙලාවට මේ විඳින එක මේ නොකල යුත්තක් වගේනේ සාමාන්‍යයෙන් මේ කතා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ එහෙම නොකල යුත්තක් හැටියට නෙමෙයි. වේදනාව නැත්තම් විඳීම කොහෙවත් අකුසලයක් හැටියට උගන්වන්නේ නැහැ. ඒක කුසලයකුත් නෙමෙයි. ඒක ධර්මතාවයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මතා. එතකොට විඳින්න ඕන අපි. හැබැයි විඳින්න ඕන එහිලා දක්ෂයෙක් වෙනවා විඳීමට. ඒ තමයි සිහිනුවණෙන් යුක්තව වීර්යෙන් යුක්තව විඳීම. ද වීර්යයදී කරන්නේ අර අකුසලය මතුවෙන්න තියෙන ඉඩ වලකාලීම. ඔකට ආතාපි කියලා සතිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ ආතාපි කියලා. එහෙම නැත්නම් ආරේෂාංගික මාර්ගයේදී කියන්නේ සම්මා වායාම කියලා. තවත් තැනක ප්‍රධාන කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා. අර මොකක්ද එතන කරන්නේ? විඳිනවා. සුඛං වේදනං වේදියාමි. මම දැන් සැපක් විඳිනවා. නැත්තම් දුක්ඛං වේදනං වේදියාමි. දුෂ්කර තත්වයක් විඳිමින් ඉන්නවා. එහෙම නැත්නම් අදුක්ඛම සුඛං වේදනං වා වේදියාමි. මම දැන් දුෂ්කර නැති සුඛ නැති තත්වයක් විඳින්මින් ඉන්නවා. හැබැයි වේදියාමීති පජානාති. මම දන්නවා මම එකක් විඳින බව. ඒ වගේම ඒකේ අනුසය ධර්මයේ මම වළක්වලා තියෙනවා. මම විඳින්නේ සුඛ වේදනාවක් නම් මම මේ වෙලාවේ සුඛ වේදනාව විඳිනෝ කිසිම අඩුපාඩුවක් නැතු. එහෙත් මම ඒකෙන් මතු කරන අනුසය ධර්මයේ වළක්වලා තියෙනවා. ඒ තමයි අර ආතාපි ගුණය. නැත්තම් සම්මා වායාමයේ ප්‍රධානය කියලා කියන්නේ මොනවාද? මම දුෂ්කරතාවයක් විඳිනවා. නමුත් ඒකේ අනුසය ධර්මයේ මම වළක්වලා තියෙනවා. මොකද්ද? පටිඝානුසය. ගැටෙන්න තියෙන ස්වභාවය ඒක වළක්වලා තියෙනවා. මම අදුක්කම සුඛ වේදනාවක් විඳිනවා. නමුත් ඒකේ අවිජ්ජානුසය වළක්වලා තියෙනවා. ඒක ගැන හොඳට දැනුවත්ව මම විඳි. එතකොට ඔහෝක තමයි මේකේ කුසලතාවය ඇත්තටම. දැන් වේදනාවක් නිකම්ම ඔහේ නිකම් සතුන් වගේ යමක් විඳිනවා කිව්වට එතන කුසලෝ නෙමෙයි. එතන කුසලෝ නෙමෙයි. ඒක ඉතින් අර සාමාන්‍ය විඳිනවා ඒක. එච්චර. නමුත් මෙතන කුසලය කියලා කියන්නේ අර විඳින නමුත් ඒ වින්දනයට අදාළ අනුසය ධර්මය නැත්තම් අර විශාල අකුසලයක අකුසල මූලය වලක්වාගෙනයි විඳින්නේ. හරි, ඒක සරල උදාහරණයක් කිව්වොත් අපි දැන් යම් කිසි දෙයක් කන්න ගන්නකොට අපි හිතමු මේ පළතුරු ගෙඩියක් කියලා උදාහරණයකට. දැන් ඔය පළතුරු ගෙඩිය අපි ගත්ත ගමන් කන්නේ නැහැ. සමහරට පළමුවෙන්ම මොකද කරන්නේ? පළමුවෙන්ම කරන්නේ හොදනවා වෙන්න පුළුවන්. ඒක සේදීමෙන් අපි කරේ අපිට අහිත පිනිස පවතින යම් කොටසක් අයින් කෙරුවානේ. ඒකේ මතු පිට තැවරිලා තියෙන විස බීජ ආදී මොන හරි දෙයක් තිබුණා නම් ඒක අයින් කිරීමනේ කරේ. ඊළඟට මේ පළතුරු ගෙඩියේ පොත්ත අපි සමහර වෙලාවට අයින් කරනවා. ඇතැම් පළතුරු වල අපි පොත් අයින් කරනවා. මොකද ඒක ආහාරයට ගත්තොත් ඒක අපිට අහිත වෙනස පවතින. අර පොත් අයින් කරනවා. ඊට පස්සේ සමහර වෙලාවට තියෙන්නේ මදේ වෙන්න පුළුවන්.
ඇටේකුත් තියෙනවා වෙන පොත. අපි මදේ වෙනම පැත්තකට අර ගන්නවා. ඇටෙත් අයින් කරමු. එතකොට අපි පළතුරු ගෙඩියේ මතු පිට තැවරලා තිබුණු විෂ බීජ ටික අයින් කරා. පොත් අයින් කරා, ඇටේ අයින් කරා. දැන් අපි මදේ කොටස වෙන් කරලා අරගෙන ඒක කනවා. එතකොට දැන් මේ කෑම තුල අපිට අහිතක් වෙන්නේ නැහැ. මොකද මේකේ අහිතකර කොටස් අපි ශරීරගත වීම වළක්වලා තියෙනවා. එතකොට අපිට මේක දැන් කන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් මේ වේදනාවේ කුසලය. මේ වේදනාවේ තියෙන අස්සාද, අස්සාදය විඳින වෙලාවේ ඒ තියෙන කුසලය අන්නේ වගේ දෙයක්. මම ඔය කිව්වේ උපමාවක්, නිදර්ශනයක් කිව්වේ පළතුරු ගෙඩියක් කන එක ගැන. එතකොට මෙතන විඳිනවා. සුඛ වේදනාව විඳිනවා, දුක්ඛ වේදනාව විඳිනවා, අදුක්ඛ සුඛ වේදනාව විඳිනවා. එහෙත් ඒ විඳීමෙන් පුද්ගලයාට අහිතක් වෙන්නේ. අහිතකර කොටස වළක්වලා තියෙන්නේ. අර ආතාපි ගුණයෙන් සම්මා වායාමයෙන් පදානෙන් ඒක වළක්වලා තියෙන්නේ. හරියට අර පළතුරු ගෙඩි ඉස බීජ ටික හොදලා ඇරලා ලෙල්ල තියුණු ආයුධයකින් ඒක පැත්තකට කරලා දාලා ආයිමත් සෝදලා ඊට පස්සේ මද ටික වෙන් කරලා අරගෙන ඇටෙත් පැත්තකට දැම්. දැන් අපට අහිතකර කාරණා ටික ඔක්කොම අපි අයින් කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ මද ටික කෑවට මොකුත් වෙන්නේ නැහැ. ඒක පෝෂණයක් වෙනවා අපිට. ප්‍රයෝජනයක් නේද? වේදනාවත් එහෙමනේ. වේදනාව කය මනස දෙක පෝෂණය කරන එක. විඳින්න නැති අයගේ කය මනස පෝෂණය වෙන්නේ නැහැ. නිකන් වියලි ගතිය ඇති වෙනවා. ඒ නිසා වේදනාව කියන්නේ ස්වභාවිකව අවශ්‍ය ආහාරයක් වගේ දෙයක්. විඳින්න ඕන. හැබැයි විඳින්න ගිහිල්ලා තමයි අර පළතුරු ගෙඩිය කන්න ගියාම තමයි ඒකේ තියෙන විෂ බීජ ටික ශරීරගත වෙන්නේ. නැත්තම් ලෙල්ල කන් කාලා හිතක් ඇති කරගන්නේ ඇටේ කන්නේ. පොඩි දරුවෙකුට දුන්නොත් පළතුරු ගෙඩිය ඊයා ඔක කටේ දාලා කනෝ අර විස බීජත් එක්ක ලෙල්ලත් එක්ක ඇටෙත් එක්ක කයි. ඒක නිසා තමයි වැඩි හිටියෙක් ඒකේ අහිතකර කොටස් ටික අයින් කරලා දෙන්නේ. දැන් මෙතෙන්දී අපි තමයි ආරි ශ්‍රාවකයා තමයි වේදනාවේ අහිතකර කොටස වළක්වගෙන තියෙන්නේ. ඒ තමයි අනුසය ධර්මය. රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය. අන්න ඒක අයින් කරගෙන භුක්ති විඳීම තමයි මේක ඇත්තටම කුසලය. වේදනාව තේරුම් අරගෙන, වේදනාවේ සමුදය තේරුම් අරගෙන, වේදනාවේ නිරෝධය තේරුම් අරගෙන, මේක මේ වේදනාව කියන්නේ මේකයි, හටගන්නේ මෙහෙමයි, අවසන් වෙන්නේ මෙහෙමයි. නමුත් අපිට එක තැනකදී අවශ්‍ය වෙනවා වේදනාවේ අස්වාදයට යන්න. වේදනාවේ ආස්වාදයක් තියෙනවා. දැන් අස්වාද කියුවම සාමාන්‍යයෙන් අපි අර සුඛ පැත්ත තමයි හුඟක් වෙලාවට ගන්නෙ. නමුත් ඇත්තටම අස්සාද කියන වචනේ සුඛ විතරක් ගන්න හොඳ නැහැ. එහෙම ගත්තොත් ඒ අස්සාද කියන වචනේ දැන් සුඛං සෝමනස්සං කියලා තමයි මේකෙදි අස්සාද පැහැදිලි කරන්නේ. නමුත් මේ වේදනාවෙන් ඇති කරන්නා වූ යම්කිසි වින්දනයක් තියෙනවා. ඒක තමයි මේ අස්සාද කියන එකේ මූලික අදහස. නමුත් මෙතෙන්දී ඇත්තටම සූත්‍රයේ තියෙන්නේ සුඛං සෝමනස්සං කියලා. ඉතින් ඒ සුඛය සෝමනස්සය විතරක් නෙමෙයි අපි මෙතන දුක්ඛය දෝමනස්සයත් ගන්නවා. අදුක්ඛම සුඛයත් ගන්නවා. ඒ තුන. තුනම විසි ඔය අපි මොකද ඔය තුනටම අපි ලක් වෙනවා, පත් වෙනවා. ඒකට ඔතෙන්දී ඒක තමයි කුසලතාවය කියලා කියන්නේ. ඔතෙන්දී ඔය ඕකෙන් ඇති කරන අනුසය ධර්මය නැත්නම් අර විචාල දුක්ඛන්දක මූල බීජය අපි අනුසය ධර්මය කියලා කියන්නේ. රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය කියයි. ඒවා ව්‍යාප්ත වෙලා වර්ධනය වෙලා තමයි අර විශාල දුක්ඛන්ද හටගන්නේ. රාගානුසයෙන් රාගික වචන, චන්ද රාග ඔහොම ඔහොම ගිහිල්ලා තණ්හා උපාදාන දක්වා වර්ධනය වීම. පටිඝානුසයෙන් ද්වේෂසහගත වචන, ප්‍රචණ්ඩ ක්‍රියා, කෝලාහල යුද්ධ, ගහමරා ගැනීම, ගිනි තැබීම, මේ වගේ මහ විශාල. අදුක්කම සුඛාවේ
මෝ අවිද්‍යානුසයට ගිහිල්ලා නිෂ්ඵල දේවල් වැඩකට නැති දේවල් වෙනුවෙන් අර විදිහටම ක්‍රියාත්මක වීමක්. එතකොට අන්නේ විශාල දුක් ස්වභාවයන් රාශියක මූල අවස්ථාව, මූල බීජ අවස්ථාව තමයි අපි මේ වළක්වන්නේ. ඒක ඇති වෙන්නේ කොතනදද? වේදනාව. ඉතින් ඔන්නෝයේ දක්ෂතාවයේ ඇත්තට මෙතන මතු කරන්නේ මේ කුසලතාවය. ඉතින් අපි මූලික වශයෙන් කරන්නේ ඔන්නෝයේ කුසලතා ඇති කරගන්න එක. එතකොට අස්සාදේදී වේදනාවේ අස්සාදේ පැහැදිලි කරන බුදුරජාණන්ස උපජ්ජති සුඛං සෝමනස්සං කියන. ඊළඟට වේදනාවේ ආදීනවය පැහැදිලි කරන්නේ මොකද්ද? වේදනාවේ තියෙන විඳින අවස්ථාවෙම අපට අත්දකින්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි යා වේදනා අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම. මේ විඳනේ විඳීමේ ඉන්න වෙලාවේ අපිට පේනවා මේක වෙනස් වෙනවා කියලා. අනිච්ච එක දිගට ඒකාකාරීව මේ වේදනාවේ තියෙන සුඛ ගතිය, එහෙම නැත්නම් දුක්ඛ ගතිය, නැත්නම් අදුක්ඛම සුඛ ගතිය එක දිගට පවතින්නේ නැහැ. ඒක හිටි ගමන් වෙනස් වෙනවා. ඒක අනිච්ච කියන්නේ ඕනෑම දෙයක්, ඕනෑම මොහොතක ඕනෑම තත්වයකටපත් වෙන්න තියෙන හැකියාව අනිච්චකයි. එහෙම වෙන්නේ නැත්තම් නිච්ච. නමුත් නිච්ච කියලා දෙයක් අපිට ලෝක ස්වභාවය තුල දකින්න නැහැ. අපිට හුඟක්ම අත්දකින්නේ අපි අනිච්චතාව. අනිච්චතා ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. ඒක පොසිබිලිටි එකක්, භව්‍යතාවයක්. අනිච්ච කියලා කියන්නේ අනිත්‍ය දකින්න පුළුවන්කම වෙන්නේ අනිත්‍ය වුණාම තමයි. හැමකිසි දෙයක් වෙනස් වුණාම තමයි ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. නමුත් නිතරම තියෙන්නේ භව්‍යතාවය. ඒකයි. ඊළඟට දුක්ඛ. මේකෙත් යම්කිසි දුෂ්කරතාවයක් තියෙනවා. ওই වේදනාව පිළිබඳව තියෙන හොඳ සාකච්ඡාවක් මේ අපිට හමු වෙන චූල වේදල් දේශනාව. ධම්මදින්න තේරින් වහන්සේගේ එක කියවා ගැනීම සුදුසුයි. තෙතෙන්දි මේ වේදනාවේ සුඛය, වේදනාවේ දුක්ඛය මේ පැහැදිලි කරා. ධම්මදින්න තේරින් වහන්සේ මේ සුඛ වේදනාවේ සුඛය මොකද්ද, දුක්ඛය මොකද්ද? දුක්ඛ වේදනාවේ සුඛය මොකද්ද, දුක්ඛය මොකද්ද? අදුක්ඛම සුඛ වේදනාවේ සුඛය මොකද්ද, දුක්ඛය මොකද්ද? දැන් සුඛ වේදනාවේ සුඛය තීති සුඛං විපරිණාම දුක්ඛං. අන්න එතන විපරිණාම කියන වචනේ දිලා තියෙනවා. සැප වේදනාවේ තීතිය සුඛය විපරිණාමයේ දුක්ඛය. යම් කිසි සැප වේදනාවක් කල්ලල්ලනවා නම්, සෑහෙන කාලයක් පවතිනවා නම් ඒක සුඛයක්. විපරිණාම වෙනවා නම් ඒක දුක්ඛයක්. ඒකේ අර සුඛ ගතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙලා යන එක මෙතන විපරිණාම කියන එකෙන් අදහස් කරන්නේ. ඒක දුක්ඛය. ඊළඟට දුක්ඛාය වේදනාය තිති දුක්ඛං විපරිණාම සුඛං. දුක්ඛ වේදනාවකදී ඒක කල්ලල්නවා නම්, සෑහෙන කාලයක් පවතිනවා නම් ඒක දුක්ඛයක්, දුෂ්කරයක්, දුෂ්කරතාවයක්. විපරිණාම සුඛං, ඒක ටික ටික අඩු වෙලා යනවා නම් ඒක සැපයක්. ඊළඟට අදුක්ඛම සුඛාය වේදනාය ඥානං සුඛං අඥානං දුක්ඛං. ඒක ටිකක් අමුතු එකක්. අදුක්ඛ අසුඛ ස්වභාවය අවබෝධ කරගත්තොත් සැපයක්, අවබෝධ කර නැත්නම් දුක්ඛයක්. ඒකයි. ඉතින් ওই විදිහට මේකේ ආදීනවය කියලා කියන්නේ ඔන්න ඔය වේදනාවේ තියෙන දුක්ඛ ස්වභාවයේ විපරිණාම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය. යා දුක්ඛ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මා අයං වේදනාය ආදීනෝ. ඉතින් ඒක තමයි ආදීනවය. ද ආදීනවය දැනගන්නත් ඕන.
දැනගන්න ඕන කියලා කියන්නේ මේ වේදනාවේ මෙවැනි වේදනාව කියන්නේ අනිත්‍ය දෙයක් වෙනස් වීමට බඳුන් වෙන දෙයක් ඒ වගේම ඒකේ දුෂ්කරතාවයක් මතුවලා එනවා කියන බව සහ ඒක විපරිණාම විපරිණාමයේ විසින් දුෂ්කයක් දුෂ්කරතාවයක් මතු කරන බව දැන ගැනීම හේ ස්වභාවය එතකොට ඒක 6 වෙනි ඨාණය අස්සාදේ 5 6 ආදීනව ඒ ආදීනව කිව්වම ආදීනව කියන වචනේ සමහර තැන්වල අහිතකර ප්‍රතිපලිතත් ආදීනව කියන වචනේ යෙදිලා තියෙනවා ඔය පවක් අකුසලයක් කරපුවාම ඒකෙන් ලැබෙන අයහපත් ප්‍රතිපලයටත් ආදීනව කියන වචනේ යෙදිලා තියෙනවා ඔය ආදීනවානුපස්සී විහෙරති කියන වගේ තැන්වල ආදීනව සංඥා වගේ තැන් ආදීනව සංඥාවටත් වැඩි ආදීනව කර්මවල ආදීනව කතා කරන වෙලාව නමුත් මේ ආදීනව සංඥාව නැත්නම් ආදීනවානුපස්සී කියන වගේ තැන්වල අදහස් කරන්නේ ඒක නෙමෙයි යම් කිසි ධර්මතාවයක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මා ඒක තමයි ආදීනව ඊළඟට නිස්සරණය නිස්සරණය කියුවේ මොකක්ද විස්තර කරන්නේ යෝ වේදනාය චන්දරාග විනයෝ චන්දරාගප්පහානං ඉතං වේදනාය නිස්සරණ මේ විඳීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවා යම් කිසි චන්දරාග අපි ඔක්කලින් විස්තර කරලා තියෙනවා චන්ද කියන්නේ තේරීම රාග කියන්නේ තෝරාගත්ත දෙයට ඇලීම එතකොට චන්ද සාමාන්‍යයෙන් අපි ඔබ සිංහලට කැමැත්ත කියලා පරිවර්තනය කරන්න පුළුවන් චන්ද කියන වචනේ කැමැත්තටත් වැඩි ඒක තියෙන්නේ කැමැත්තට අපි සාමාන්‍යයෙන් කියන්නේ කාම කියලානේ එනම චන්ද කියන්නේ කාම කැමැත්තට වඩා තේරීම වර්ණය ඉතින් අපි ඔය වේදනා තෝරනවානේ ඔය වේදනාවෙන් හුඟක් වෙලාවට අපි තෝරන්නේ සුඛ වේදනා මේ සුඛ වේදනාව තෝරලා අපි ඒක එක එක්තරා ආකාරයකට බන්ධනයක් හදාගන්න. රාග කියලා අපි ඒකට කියන. ඊට පස්සේ දුක් වේදනාවත් අපි තෝරනවා. මේක දුකක් මේක දුකක් මේක දුකක් මේක දුකක් මේක දුකක් කියලා. ඊට පස්සේ අපි ඒකත් එක්ක ගැටෙනවා. ඒක තමයි ඒකේ රාග ස්වභාවය ඇති. දැන් රාග දුවමත් ඉතින් ඒක ගැඹුරු. චන්දරාග විනයෝ ඒ වේදනාව සම්බන්ධයෙන් අපි තෝරන්න පුළුවන් විශේෂයෙන් සුඛ වේදනා තමයි හුඟක්ම තෝරන්නේ අපි දුක් වේදනා තේරුවට දුක් වේදනාවත් එක්ක තියෙන රාගයට වැඩිය ද්වේෂය තියෙන ප්‍රතික්ෂේප කරන ගතිය මනසේ තියෙන ඒකයි එතකොට දැන් මෙතන ඒ අන්නේ චන්දරාග එක්ක පාවිච්චි වෙන විශේෂ වචනයක් තියෙනවා විනයෝ සහ පහානං කියලා. ඒකට අපිට යම් කිසි සුඛ වේදනාවක් තෝරන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ. අකුසලයක් නෙවෙයි. අපිට අවශ්‍ය නම් මෙන්න මේ හවල් සැපේ විඳින්න ඕන. එතකොට අපිට තෝරන්න පුළුවන්. තෝරලා ඒක විඳින්නත් පුළුවන්. ඒක. හැබැයි එතන තියෙන්න ඕන ඒ තෝරන්න පුළුවන් විඳින්න පුළුවන් නමුත් ඒකේ ඇලෙන එක අකුසලයක්. මෙතන ඡන්දය නෙමෙයි අකුසලේ වෙන්නේ රාගය. ඡන්දේ කොහෙදවත් අකුසලයක් හැටියට පෙන්වන්නේ නැහැ. රාගය අකුසලයක් හැටියට පෙන්වනවා. එතකොට මෙන්න මේ රාග විනයෝ ඒකයි රාගක්ඛයෝ නිබ්බාන කියලා හඳුන්වලා තියෙන නිවන හඳුන්වද්දී ඡන්දක්ඛයෝ නිබ්බානං කියලා නැහැ. රාගක්ඛයෝ නිබ්බාන. එතකොට තෝරන්න පුළුවන් අපිට ඕන දෙයක්. අර රූප වලදී අපි කතා කරා වගේ වේදනාවේදීත් අපිට විඳීම් පැත්තේදී අපිට තෝරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. තෝරලා සිහියෙන් විඳින්නත් පුළුවන්. වේදනානුපස්සනාව තුලින් අපි පුරුදු පුහුණු වෙන්නේ ඒකනේ. සිහියෙන් විඳින්නනේ. එතකොට එතෙන්දි කරන්න යන්නර
ඊපිලිබඳව ඇති වෙන රාග මනස තදින් බැඳෙන ගතියෙන් අපි වළක්ව ගන්න විරාග විරාගීව විඳිනවා විරාගීව විඳ දැන් කේවලි දැන් මෙතන වචනයක් පාවිච්චි වෙනෝනේ කේවලි කියලා කේවලි උසිතවා උත්තම පුරිසෝ වෙන්නේ කොහොමද අර වේ විඳිනවා තෝරනවා තෝරලා විඳිනවා හැබැයි එතන රාග නැහැ රාගේ වලක් කරලා තියෙන්නේ ඕනනම් තෝරලා විඳින්න පුළුවන් දුක් වේදනාව දේහේ වලක් ගන්න වෙනවා සාමාන්‍යයෙන් පුද්ගලයෝ එහෙම විඳින්නේ නැහැ නමුත් ඉතින් පරිේශනාත්මක ඕනනම් මේක කරන්න පුළුවන් අපි ඇත්තටම අපි ඒක කරලා තියෙන්නේ අපි භාවනා පුහුණු වෙනකොට අපි යෝග කරලා තියෙන තෝරලම ගන්න දුක්කය දුක්කේ විඳින ගමන් කටිගේ වලක් ගන්න පුළුවන්ද කියලා බලන්න තෝරලම ගන්න දුක්ක සමහර වෙලාවට ඇත්තටම අපේ ගුරුවරු ඒක අපිට දීලා තියෙනවා අපි දන්නේ නැහැ ඒක පස්සේ තමයි දැනගත්තේ එක්තරා අපි අකමැති ක්‍රියාවක අපි යොදවලා තියෙනවා එතකොටම අර දුෂ්කරතාවයක් නේ විඳින්නේ අපි ඒ වෙලාව ඉතින් ගුරුවරයා කියන නිසා කරනවා එනේ කරන්නේ හැබැයි අකමැති දෙයක්. ඉතින් අකමැති දෙයක් ඊට පස්සේ ගුරුවරයා අහනවා අහවල දෙය කරාද? ඉතින් ඔව් කරා. සතුටින් කරාද? කැමැත්තෙන් කරාද? නැහැ. අකමැත්තෙන්. මොකද ඇති වුණේ? තරහක් ආවා. ද්වේෂයක් ආවා. මට තරහයි මට මේ වගේ වැඩක් කරන්න පැවරීම ගැන මං කැමති නැහැ. මං තරහයි. ඒ මට එහෙම දෙයක් කරන්න කිව්වේ. අන්න එතෙන්දි ගුරුවරයා කියන එක තමයි. මේ පැවරුවේ දුක්ඛ වේදනාවේදී ඇති වෙන පටිඝානුසය අඳුනග. මේක පරිේශනයක්. මේවට කියන්නේ ආර්ය පරිේශන කියලා. අඳුනගෙන අර පටිඝානුසය දැකලා ඒකට යට නොවී. එතකොට එතන තියෙන්නේ රාග විනේ නෙමෙයි ද්වේෂ විනේ. අකෝහින්දාවේ දුක්ඛ වේදනාව. අපිට මේ පරිේශණය කරන්න පුළුවන්. පරිේශණය කරන්නේ එතන අපි තුළ ඇති වෙන්නේ අර රාග විනය වගේම විනය කියන්නේ දුරු කරනවා කියන අදහස. පහානං විනයෝ විනය කියන්නේ ඇත්තටම පාලනය කරගන්නවා. පහාන කියන්නේ දුරු කරනවා කියන. විනය කියන්නේ පාලනය කරගන්න, මෙල්ල කරගන්න, මේච්චල් කරගන්න, හසුරුවා ගන්න. මොකද්ද රාගය? මොකද්ද දේශය? ඊළඟට විදර්ශනාවට ගිහිල්ලා Tamanට තේරෙනවා මේක හරි මෝඩකමක්. මේ රාගය රාගය ද්වේෂය හරි මෝඩකමක් කියලා තේරුණු ගමන් ඒක පහන වෙනවා. මේක විදර්ශනාවේදී වෙන දෙයක්. මුලින් කරන්නේ අපි විනය. දෙවනුව පහන. විනය කිව්වම ඒක මෙල්ල කරගත්ත, මේච්චර කරගත්ත, හසුරුවා ගත්ත කියන එක. මැනේජ් කරගත්ත. හැබැයි අයින් කරගන්න ඕනේ ඒක. දුරු කරගන්න. පහනත් කරගන්න. ඒකයි මෙතන විනයෝ පහනං ඉදන් නිස්සරණං කියුවේ. රබේ නිස්සරණං කියන එකමයි කේවලි කියන්නේ. නිස්සරණ තත්වයටපත් වුණා නම් කේවලි වුණා. ශූන්‍යතාවයටපත් වුණා. ඔය අලුත් වචන අලුත් විවහාරයක් තියෙන ශූන්‍ය කියලා. එවනත අනිශ්චිත වුණා. අරහා වුණා. ඒකයි ස්වභාවය. ඉතින් ඔතෙන් දෙනකොට කේවලි උසිතවාගත කරණියෝ. හෝිත බාරෝ අනුපත සදත්තෝ පරික්කින බව සංයෝජන. ඔය වගේ වචන පාවිච්චි කරලා තියෙන තව වචන මාලාවක් තියෙන ඔබට. කේවලි වුණා. එතන කේවලී එතකොට විඳින්නේ නැද්ද? විඳිනවා තෝරලමයි විඳින්නේ යා. Tamanṭa ona de tōrala ganne. Tōrala winna. Budhrajannāse balanna tōrala hondata tōrala windina kiyanne. Unnāse gen ahuwa ma kohomada? O man me loge sæpa windinnan athara ihalama kena kiyala kiyana. Man me loge sæpa windinnan athara ihalama kena kiyala kiyana. Hondata tōrala windina kiyana. Eka tama prajñāvantiyage swabhāwaya. ප්‍රඥාවන්තයක ස්වභාවය. හැබැයි මේ විඳින එක ඒ සැපේට අනුසයක් නැහැ. චන්දරාග විනයෝ චන්දරාග පහන. ඕන දුක්ඛයත් තෝරන්න පුළුවන්. ඉතින් ඒකට කාටවත් එපා කියන්න ඕන. දුෂ්කරතාවය තෝරන්නේ නැහැ. නමුත් ඉතින් මොහුන දෙන්න සිද්ධ වෙන. දුක්ඛ වේදනා. සාමාන්‍ය තෝරන්නේ නැහැ. ඡන්දේ දෙන්න නැහැ. එතෙන්ට තෝරන්නේ නැහැ. නමුත් තේරුවේ නැතත් අපි දන්නෝ දුෂ්කරතාවය කියන එක ජීවිතේ එනවා. සුඛ වේදනාවේම විපරිණාමයේ දුක්ඛනේ.
ධම්මදින්න තේරින් වාසේ කියන්නේ සුඛ වේදනාවේ තීති සුඛං විපරිණාම දුක්ඛ. එතකොට එතනම ඉතින් අපිට අත් විඳින්න වෙනවමනේ ඕක. ඉතින් දුක්ඛ වේදනං වේදීයමානෝ එක විඳින වෙලාවේ සිහිනුවනේ වළක්කගෙන තියෙන්නේ මොකද්ද? පටිඝානසු. දේශය. ඔන්න නිස්සරණ අවස්ථාව. ඒක තමයි අපේ ඉහළම අවස්ථාව නිස්සරණ. එතකොට දැන් පිළිවෙලට බැලුවොත් වේදනා හය ආකාරයි. චෛමා වේදනා කාය වේදනාව කොටස් හයකි. චක්කු සම්පස්සජා, සෝත සම්පස්සජා, ගහන සම්පස්සජා, දිවහ සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා වේදනා. කොහොමද හටගන්නේ? පස්ස සමුදය වේදනා සමුදය. කොහොමද නිරෝධ වෙන්නේ? පස්ස නිරෝධා වේදනා නිරෝධ. එතකොට නිරෝධගාමිනී පටිපදා කියලා කිව්වේ එතන වේදනා වේදනා නිරෝධයයි. වේදනා සම්බන්ධයෙන් ඇති වෙන අකුසලතා තුනයි. වේදනාව ඇසුරෙන් අනුසය ධර්ම තුනක් ඇති වෙනවා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය. තුන දුරු කිරීමේ වැඩ පිළිවෙලයි අය මේව අරියෝ අට්ටංගිකව මග්ගෝ කියන්නේ. ditta dhammika වශයෙන් අපි වේදනාව නෙවෙයි නිරෝධ කරන්නේ, වේදනාවේ අනුසය ධර්ම තුන. එහෙම නැත්නම් අපි ඒකට කියන අකුසලකේ. අකුසලය නිරෝධ කිරීමේ මගයි. ඒකෙන් දුක්ඛ නිරෝධ වෙනවා. දැන් අපි කිව්වනේ රාගානුසයෙන් ඇති වෙන දුක්ඛය අපි දන්නවා. ඔය විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. පටිඝානුසයෙන් ඇති වෙන දුක්ඛය අපි දන්නවා. අවිජ්ජානුසයෙන් ඇති වෙන දුක්ඛය අපි දන්නවා. එතකොට විඳිද්දී මේ අනුසය ධර්ම තුන වළක්කලා නම් එතන දුක්ඛ නිරෝධයත් වෙනවා. ඒකයි කිව්වේ අයමේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේ අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්ත වැඩපිළිවෙල වේදනාවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා. වේදනාව විසින් ඇති කරන දුක්ඛය නිරෝධ කරන වැඩපිළිවෙල. ඉතින් මේ වැඩපිළිවෙල ඇතුලේ තමයි ඔය අස්සාදාදීනව නිස්සරණ තුන ඇතුළත් වෙන්නේ. ඒක ඇතුලේ. ඉතින් අස්සාදේ දකින්නේ ප්‍රඥාව. ප්‍රඥා ශික්ෂාව ආදීනවේ දකින්නේ ප්‍රඥා ශික්ෂාවේ. එතකොට මේ දැක්කම අස්සාදයයි ආදීනවයයි දැක්කම නිස්සරණයට යනවා. මේ පිළිබඳව තියෙන සමුදයත් පේනවනේ. ඉතින් මේක හටගන්නේ මෙහෙමයි කියලා, දුක හටගන්නේ මෙහෙමයි කියලා ඉතින් නිස්සරණයට යනවා. නිස්සරණ කිව්වේ අර තෝරලා ගත් එකේ ඇලෙන්නේ නැතුව ඉන්නේ. ඡන්ද කියන්නේ තේරුව තෝරලා නම් විඳිනවා. විඳින එකේ ඇලෙන්නේ නැතුව ඉන්න සුඛ වේදනා විශේෂය. දුක් වේදනාවක් ආවා තෝරලා ගන්න නැහැ. දුක් වේදනාව සාමාන්‍ය. ඒකට ඡන්දයක් නැහැ. නමුත් ඉතින් කරා පැමිණෙනවා. අපි කරා එනවා. ඒක සෝබා දහමේ කාරණයක්. ඉතින් ඒක ආවත් ඒ එතනත් දේශ පටිග විනය චන්ද රාග විනය වගේම දෝෂ පටික විනය එතන. ඒ ආවොත් ආවම ඒක මේ තෝරන්නේ නැහැ. එතන යම්කිසි දේශයක් පටිකයක් ආවද ගැටෙන ගතිය අකමැත්තක් අමනාපයක් එන්න පුළුවන් මේ දුක්ඛ වේදනාවට. ඉතින් විනයෝ පහන. දේශ පටික විනයෝ දේශ පටික පහන. විනය පාලනය කරගන්න ඉවලිට අකමැත්තක් ආව, රුස්සන් නැති ගතියක් ආව, නුරුස්නාකමක් ආව, ඒක පාලනය කරගන්න. ඒ කියන්නේ අර මේක ක්‍රියාත්මක වෙන්නේ ඉඩ දෙන්නේ නැහැ කියන එකයි විනයෝ කියලා කියන්නේ. විතික්කම වෙන්න දෙන්නේ නැහැ කියන එකයි. ඊට පස්සේ පහනම් කරන්නේ විදර්ශනාවෙන්. ඒක තියෙන ආදීනවය හොඳට ඒකෙන් වෙන ආයහපත. අන්න එතන ආදීනව කියන්නේ ඒකෙන් සිද්ධ වෙන ආයහපත. හොඳට ගැඹුරින් සලකලා බලලා ඒක දුකට හේතු වෙන ආකාරය හොඳට විමසලා බලලා ඒක හිතින් අහක් කරගන්න. ඒක තමයි පහනම් කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් අපිට පේනවා මේක ටිකක් මේ ගැඹුරු ධර්ම සාකච්ඡාවක්. නමුත් මේක තේරුම් ගන්න පුළුවන්. සත්තත්තානේ. මොකේද? වේදනාව.
kaling avasthave api rupe sattattane katha kara vedanave sattattane api oy vidiyata sakatcha kale hondai api sakatcha varayak kiyena me dam sabave iten me sattattane pilibanda api karana pahedili kirime yam yam apahedilita tiyenna puluwa mokada api භාෂාව භාෂාවට අපි කියන්නේ පාලි පාලි නිරුක්ති කියලා. අපේ නිරුක්ති පටිභාණය කොච්චර දුරට තියනවද කියලා අපිට කියන්න අමාරු. ධර්මයක් තේරිලා තියෙන පුළුවන් අර්ථයක් දන්නවා වෙන්න පුළුවන්. නමුත් නිරුක්තිය සමහර වෙලාවට දුර්වල වෙන්න පුළුවන් අපිට. ඒ කියන්නේ භාෂා කුසලතාවේ. අපි මේ දැන් මේවා sannivedanaya කරන්නේ භාෂාවෙන්. මේ වෙලාවේ ලියලා නෙමෙයි මේ වෙලාවේ කියලා. වචනවලින්. ඒකට නිරුක්ති අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ඒක නිසා වැටෙන්න යම් කිසි කාරණයක් හරියට නොවැටුණා වෙන්න පුළුවන් එතකොට අපි ඒක ආයෙ සාකච්ඡා කරනවා මේ විදිහට එහෙම නැත්නම් වැටහිච්ච කාරණේ දහසක් නැයින් වැටහිලා තියෙන්න පුළුවන් සමහර අය ඒක ඉදිරිපත් කරන්න පුළුවන් ඒක අනිත් අයට උඟාවක් ප්‍රයෝජනවත් වෙනවා මේවයි මෙහෙමයි කියලා ඔය විදිහට තමන්ගේ භාවිතය කියන්න පුළුවන් මම විඳින්නේ මෙහෙමයි ඉන්දින වේලාවේ මම කටයුතු කරන්නේ මෙහිමයි ආදී වශයෙන් කියලා භාවිතය කියන්න පුළුවන්. මොන වගේ අපිට මේ ගමනේදී ගැටලු නිරාකරණය කරගන්න ඒකේ අපි ලබාගෙන තියෙන කුසලතා ලාභ බෙදා හදා ගන්නත් තමයි අපි ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. හොඳයි එහෙමනම් අපි මෙතෙන් සිට ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාව කරගෙන යන්න. අපි ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා දැන් සිට මම දැන් වෙන ඒ කියන්නේ මම මේ විලාසෙ ඔබතුමිය කියපු එක අපිට හරියටම ඇහුනේ නැහැ මම දැන් දැන් මෙතන කියලා මම දැන් මෙතන කියන ඒ සිද්ධිය අරගෙන මට පැරණි දෙයක් දුකදායි දෙයක් මතක් වෙනවා. සද්දෙදී අපි හිතමු අපි හම්බුනේ දැන් දුක හිතෙන නුවමනා මත් නැත්තම් විඳින්න දෙච්ච වේදනාවක් අපිට මතක් වුණොත් දැන් ඒක වේදනාමීති පජානාති වෙන. එතකොට අපි හම්බුනේ දැන් එතනින් එහාට අපි මොකක්ද කරන්නේ? දැන් අපි කලින් අපි කරපු දෙයක් අපිට මතක් වුණාම අපි හිතමු මේ අපේ යටින් වැරද්දක් වුණා නැත්නම් නොකල යුත්තක් කෙරුණා ඒකෙන් මොකක් හරි අයහපතක් වුණා කියලා එතකොට ඒක මතක් වීම තුළ අපිට දුක්ඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන් එතකොට දැන් අපි මෙතෙන්දි තේරුම් ගන්න ඕන මේක හේතුඵල ධර්මානුකූලව සමහර විට ඒ වෙලාවේ මගේ සතිමත් බව නොතිබීම එහෙම නැත්තම් මට ඒ පිළිබඳව එච්චර දුර දෙගේ හිතුන්නේ නැහැ. ඒක ඒ විදිහේ දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ. අපි හිතුව නිකම් වචනයක් පාවිච්චි කිරීමක් කියලා යම් කිසි වචනයක් පාවිච්චි කරා. ඒකෙන් යම් කිසි ගැටලුවක් ඇති වුණා. ඉතින් අලාභයක් පාඩුවක් වුණා. ඒ වගේ නොයෙක් දේවල් වෙන්න පුළුවන්. එතකොට දැන් ඒක මතක් වුණාම දුකයි මම මෙහෙම කිව්ව නිසානේ මෙහෙම වුනේ කියලා ආදී වශයෙන්. එතකොට දැන් අපි ඒ සිද්ධිය මතක් වුණා අපුවාම දැන් ඕක මනෝ සම්පස්සජ දුක්ඛ වේදනා කියලා ඕක කියන්නේ අපි. පාලියෙන් කිව්වොත්. එතකොට මේක මතක් වුණා. කලින් දෙයක් මතක් වෙලා දැන් දුකයි. දැන් අපි මොකද්ද කළ යුත්තේ? එතකොට කළ යුත්තේ මෙතන ධර්මතාවයක් හැටියට දැක ගැනීම මේක. අර පස්ස සමුදය වේදනා සමුදය කියන එක අන්නොතෙන්දි ඊ අර දෙවනි සත්තරාණෙන් දෙවනි එක අපිට වැදගත් වෙන්නේ ඔතෙන්දි. එතකොට අපි මේක ධර්මතාවය මොකද්ද පස්ස මනෝ සම්පස්ස වුණා ඒ පස්ස සමුදය වේදනා සමුදය දැන් මේ වේදනාවක් මට ඇති වෙලා තියෙනවා
මොකද එහෙම උනේ පස්ස සමුදය. ඒ අර කලින් කරපු දේ මේ මනෝ සම්පස්ස වුණා. මේක සංඥාවක් හැටියට තිබුණා. මානසිකාරයේ විසින් මතු කළ දුන්නා. ඉතින් මතු කළ දුන්නම දැන් මනෝ සම්පස්ස වෙලා මනෝ සම්පස්සජ දුක්ඛ වේදනා. දැන් ඒ ගැන මට ඩිංගක් හිතට අමාරුයි ආයෙමත් මේ පිළිබඳව කියලා. දැන් මේ මොහොතේ මගේ කෘත්‍යය වෙන්නේ මේක ධර්මතාවයක් හැටියට දැක ගැනීම. ඊළඟට දැන් දුක්ඛ වේදනාවක් නේ ඇති වෙලා තියෙන්නේ. ඒ දුක්ඛ වේදනාවෙත් වෙන්න පුළුවන් අනුසේ ධර්මයේ තමයි ආපහු පටිඝානුසේ. දැන් ඉතින් පටිඝානුසේ වෙන්න පුළුවන් Taman එක තමයි. ඒ එහෙමනේ වෙන්නේ. මම එක්ක තමයි දැන් පටිඝානුසේ වෙන්නේ. දැන් වෙන කවුරුවක් ගන්න නැහැ නේ වෙන සිද්ධියක් නැහැ වෙන කිසි කෙනෙක් සම්බන්ධයක් නැහැ. මේ මතක් වෙලා මේ. මතක් වෙලා. මේ Taman එක්ක එහෙම වෙන්න පුළුවන්. ඉතින් පටිඝානුසේට යන්න ඕනෙත් නැහැ. අරක හේතුඵල ධර්මතාවයක්. පස්ස සමුදය වේදනා සමුදය. මේ පස්සේ නිසා මනෝ සම්පස්යෙන් මේක වුණා. ඉතින් අපි පටිඝානුසේ වළක්වගෙන ඉන්නේ. ඉතින් ඒක සමහර වෙලාවට අර දුක්ඛ ස්වභාවය නම් තියෙයි ටික වෙලාව. දුක්ඛ වේදනා දුෂ්කරතාවයක් තියෙනවා. නමුත් ඉතින් අපි පටිඝානුසේට යන්නේ අරක ධර්මතාවය. කොච්චරයි ඉතින් ඕකේ තියෙන්නේ? ඔහොම ඉන්න එක තමයි අර කේවලි කියන්නේ. දැන් කේවලි කියන්නේ පුද්ගලයා ගේ විශේෂත්වය තමයි එයාට දුක්ඛ වේදනා නැතුව නෙමෙයි. සුඛ වේදනා නැතුව නෙමෙයි. අදුක්ඛ සුඛ වේදනා නැතුව නෙමෙයි. නමුත් එයා මේ වේදනාව එක්ක ඇටච් වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඇටච් කියන්නේ ඔය වේදනාව තිබ්බට නෙළුම් කොළේ වතුර වගේ ඔහොම ඉන්නවා. වේදනාව තියෙනව නැතුව නෙමෙයි. නමුත් ඒක අල්ලගෙන මේ රාග අනුසය හෝ පටිඝ අනුසය හෝ අවිද්‍යා අනුසය හදන්නේ. මොකද මෙතන හොඳ සිහියකින් ඉන්නේ. මම දැන් මෙතන කියන මේ ප්‍රකාශනය ඔබතුමී ඉදිරිපත් කරා. මම දැන් මෙතන කියලා දැනට අපි ඔය සතිය උගන්නන ගුරුවරු පාවිච්චි කරන ওই ප්‍රකාශනයේ ඇතුලේ තියෙන්නේ. මම දැන් මෙතන කියන්නේ මම දැන් මේ වේදනාව තුල අවදියෙන් ඉන්නවා කියන එක. දැන් මම දැන් මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ දැන් වේදනාව. වේදනාවක්. එතකොට මම දැන් මෙතන කියන එකෙන් අදහස් කරන්නේ මම දැන් වේදනාවට අවදි වෙලා ඉන්නේ. මාතුලින්ම මතුවලා ආව දුක් වේදනාවට මම අවදි වෙලා ඉන්නේ. සතිමත් වෙ ඉන්නේ. ඒකයි මම දැන් මෙතන කියන්නේ. දැන් මම දැන් මෙතන කියන ඔය වාක්‍ය නැත්නම් ඔය කුසලතාවය හරි ගැඹුරු එකක්. මෙතන කියන්නේ මේ ඉන්න තැන, ඉන්න කාමරේ හරි කුටිය හරි නෙමෙයි. ඒක ස්ථානීය සතිය. නමුත් මම දැන් මෙතන කොතනද මං ඉන්නේ? වේදනාවේ ඉන්නේ. අන්න එතන ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න ස්වභාවය. ඒක තමයි මගේ කෘත්‍යය මේ වෙලාවේ. දැන් ඔබතුමී මගෙන් අහුවේ මොකද්ද මෙතන කාර්යභාරය? මොකද්ද මෙතන මගේ මේ වේදනාව ඇති වුණාම මගේ කාර්යය කියලා. මම දැන් වේදනාවේ ඉන්නේ. හැබැයි අර වෙන කෙනෙක් වගේ නේ මම මේක ධර්මතාවයක් හැටියට දකිනවා. පස්ස සමුදය වේදනා සමුදය හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්න. ඒ වගේම දුක්ඛ වේදනාවෙන් අතු කරන පටිඝානුසයට මම යන්නේ නැහැ. මං එක්ක මං තරහ වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඊට අදාළ වෙන පාර්ශවයක් එක්ක තරහ වෙන්න දෙයක්වත් නැහැ. මේක හුදු අනිශ්චිතව ඉන්නෝ, කේවලීව ඉන්නෝ. අන්න ඒකයි මම දැන් මෙතන කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේ නිරාමිස වේදනාව තුළදී කාමරාගයයි පටිගයයි කෙසේද ක්‍රියාත්මක වීම සිදුවන්නේ? දැන් ඔතන තියෙනවා පොඩි අපේ භාවිතයේ පොඩි ගැටලුවක්. නිරාමිසං සුඛං, නිරාමිසං දුක්ඛං, නිරාමිසං අදුක්ඛම සුඛං කියන වේදනානුපස්සනාව අපිට මතකයි. ඔතෙන්දී බුදුරජාණන් වහන්සේ සාමිස නිරාමිස කියන ભેදයට, ඒ කියන්නේ තවත් ටිකක් පැහැදිලි වෙන්නයි එතන මේ බෙදීම කරන්නේ. ආමිෂය කියලා කියන්නේ අපේ දිවි පැවැත්මට උවමනා කරන දේවල් ටික.
සරලව කිව්වොත් ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී ද්‍රව්‍ය භාණ්ඩ භාණ්ඩ හා සේවා පාලියෙන් කියන්නේ චීවර පිණ්ඩපාත දේනාසන ගිලානප්‍රත්‍ය ඔය ටිකට තමයි ආමිෂ කියලා කියන්නේ. එතකොට ඔය ආමිෂ ඇසුරෙන් සමහර වෙලාවට සුඛ වේදනා ඇති වෙනවා. සාමිෂං සුඛං. සමහර වෙලාවට ඔය ආමිෂ ඇසුරෙන්ම දුකත් එනවා. සාමිෂං දුක්ඛං. සමහර වෙලාවට ඔය ආමිෂ ඇසුරෙන් පෙළීමකුත් පිනවීමකුත් නැති අවස්ථාවලත් අපි පසු වෙනවා. සාමිෂං අදුක්ඛම සුඛං කියලා. ඔව්. ඊළඟට ඔය ආමිෂයේ ඇති විට ආමිෂයේ නැති විට කියන එකයි නිර්ආමිෂ කියන්නේ දැන්. ආමිෂයේ නැති විට නිර්ආමිෂං සුඛං වෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට නිර්ආමිෂං දුක්ඛං වෙනවා. නිර්ආමිෂං අදුක්ඛම සුඛං. මේ ආමිෂයේ නැති බව සුඛං සමහර වෙලාවට. ඒ චීවර පින්ඩ පාත්සේ නාසන ගිලාන ප්‍රත්‍ය කියන හතරෙන් ඒවා එක්තරා විදියකට නිකන් අපිව වෙහෙස කරන තත්ත්වයේ ආමිෂය අපේ ජීවිතෙන් අයින් වුණාම එතන එන්නේ නිරාමිෂං සුඛං. ඊළඟට නිරාමිෂං දුක්ඛං. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන ආමිෂ ටික තිබිලා ඒක අපේ ජීවිතෙන් බැහැර වුණාම නිරාමිෂ වුණාම ඒක දුෂ්කරතාවයක් බවට හැරෙනවා. මේක තිබුණාමට දැන් මේක නැහැ. ඉතින් මට දුෂ්කරතාවය. ඊළඟට ඔය ඕක සමහර වෙලාවට එහෙම දුෂ්කරතාවයක් හෝ සුඛයක්, සුඛ හෝ දුක්ඛ. එහෙම නැත්නම් පෙළෙන පිනවන ස්වභාවයෙන් තොරව වෙන්නත් පුළුවන් ආමිෂේ නැති බව, නිරාමිෂ බව. නිරාමිෂං අදුක්ඛම සුඛං. නොම අවස්ථා හයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන වේදනාවට අදාළව එයින් එක අවස්ථාවක් තමයි හයෙන් එකක් තමයි නිරාමිසං සුඛං. හැබැයි නිරාමිසයේ තව අවස්ථා දෙකක් තියෙනවා. නිරාමිසං දුක්ඛං, නිරාමිසං අදුක්ඛම සුඛං කියලා. එතකොට නිරාමිස සුඛ අවස්ථාවේ සුඛනේ එතන තියෙන්නේ. සුඛය නිසා සමහර විට රාගානුසයෙන්නේ ඉඳතියි. නේද? සුඛ පරම වෙනකොට සාමාන්‍යයෙන් ආසන්න අකුසලයේ වෙන්නේ රාගානුසය. එතකොට නිරාමිෂ සුඛය අපි විඳින්න ඕන, විඳින්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒක නිරාමිෂයේ සුඛයක් වෙන්න පුළුවන්. ඒ මොකද අර ආමිෂයෙන් වද වෙලා ඒ ආමිෂය පැත්තකට කරගත්ත. මම ඔකට සරල උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපි යම්කිසි පහසුකමක් අත්විඳීම සඳහා අපි යම්කිසි භාණ්ඩයක් හෝ යම්කිසි දෙයක් අපි මිලදී ගන්න. අපි හිතමු යම්කිසි උදාහරණයකට වාහනයක් කියලා, නිකන් උදාහරණයකට. එතකොට දැන් මේ වාහනේ ගෙනා දවසේ ඉඳලා ලෙඩ දෙන්න පටන් ගන්න. ඉවරයක් නැහැ. මේක ගැරේජ් එකට ගෙනියනවා, හදනවා, ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් ආමිෂයක් තියෙන නමුත් දුක්ඛයක් තියෙන්නේ දැන්. අපි මොකද කරන්නේ? මේක හරියන්නේ නැහැ, මේක හරි කරදරයක් කියලා මේක විකුණලා දාන. දැන් ආමිෂේ නැහැ. දැන් ඒකෙන් අපිට සුඛයක් ආවා. නිරාමිෂං සුඛං එතන තියෙන. හැබැයි මේක අපි මේ නිරාමිෂ සුඛය සමහර විට නිරාමිෂ දුක්ඛයක් වෙන්නත් පුළුවන්, සුඛයක් වෙන්නත් පුළුවන්. දැන් අර ආමිෂේ නැහැ. ඒක සමහර වෙලාවට සුඛයක් අප්පා තිබුණු කරදරයෙන් මම මිදුණා. හරිම කරදරයක් ඕක තියෙද්දි පුදුම වදයක් වින්ද කියලා. ඉතින් ඒක විඳින්න පුළුවන්. නිරාමිෂ සුඛය අපිට විඳින්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ ඒකට. හැබැයි එතන පටිඝානසය නොකර ඉඳීම. ඔබතුමේ කිව්වා වගේ රාග මේ ආදී කිසියම් අකුසලයක් ඇති කර නොගැනීමයි එතන තියෙන්නේ. ඊට පස්සේ නිරාමිෂ දුක්ඛයකුත් එන්න පුළුවන්. දැන් අපි ළඟ තිබුණු ආමිෂයක් මොකක් හරි නිසා අපි හිතමු අපිට හොඳ වාහනයක් තිබ්බා. ඉතින් මොන හරි හේතුවක් නිසා ඕක විකුණලා දාන්න සිද්ධ වුණා. දැන් ඉතින් පයින් යන්නේ දැන් වාහනයක් නැහැ. ඉතින් පයින් යනවා ටිකක් දුෂ්කරයි. නිරාමිෂ දුක්ඛය එතන තියෙන. ආමිෂය
නැතිවීමෙන් ඇති වෙන දුෂ්කරතාවය. හැබැයි එතෙන්දී අර දුක්ඛයේ ඊළඟ අකුසලයේ පටිගානුසයට නොගෙහින් නිරාමිෂ දුක්ඛය හොඳට තේරුම් අරගෙන සතියෙන් වින්දොත් එතන ප්‍රශ්නයක් නැහැ. නිරාමිෂ දුක්ඛයක් තියෙනවා. අතන සාමිෂ සුඛයක් තියෙනවා. ඔය හයෙන් කොයික වුණත් අපිට විඳින්න පුළුවන් සිහිනුවණින්. ඕක වේදනානුපස්සනාවේදීනේ ඔය හය ආකාරයේ පෙන්නන්නේ. ඉතින් ඕනම සාමිෂ සුඛය, සාමිෂ දුක්ඛය, සාමිෂ අදුක්ඛම සුඛය, නිරාමිෂ සුඛය, නිරාමිෂ දුක්ඛය, නිරාමිෂ අදුක්ඛම සුඛය. ඔය හයම හේතුඵල ධර්මානුකූලව අපේ ජීවිතය කරා එන්න පුළුවන්. ඒ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ වේදියමානෝ ඔබ ඒක විඳින්නේ නම් ඒක මනා සිහිනුවණෙන් විඳින්න. ඒක අර අකුසලය හදන්න එපා. එච්චර යෝග්‍ය තියෙන්නේ අතර. හොඳින් වැටුණා අපේ හාමුදුරනේ ඔබ වහන්සේට ගොඩක් කුසාරි. ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ දැන් අපේන නැති වෙන වෙනස් වෙන වේදනාවේදී සතිය සම්පජන්න බව යෝනිතෝ මනසිකාර යන තුනිට අපි පිළිසෙන්නේ මේ කොහොමද කියලා පහදලා දෙන්න. ඇති වෙන නැති වෙන ස්වභාවය නේ පළවෙනි ඔබතුමී මතු කරන්නේ. ඔව් වෙනස් වෙන. ඔව් ඇති වෙන නැති වෙන වෙනස් වෙන ස්වභාවය කියලා අපි කියමු. ඔව්. එතකොට යමක් වෙනස් වෙන එක අපි අත්දකිනවා අත්විඳිනවා. ඒකයි. එතකොට ඒ අත්දකිනකොට අත්විඳිනකොට මොකද වෙන්නේ? සමහර විට දැන් මේ වෙනස් වීම දැන් අපි දැන් මෙතන වේදනා උදාහරණයටම ගමු. වේදනා කියන එක දැන් අපි සුඛ වේදනාවක් දිගට විඳගෙන යනවා. එතකොට ඒ විඳගෙන යද්දී ඔය සුඛ වේදනාව වෙනස් වෙනවා. ඒ සුඛය අපිට ලබා දුන්නු ද්‍රව්‍ය, භාණ්ඩය, වස්තුව, ස්ථානය, පුද්ගලයා වෙනස් වෙනවා. එතකොට වෙනස් වුණාම දැන් ඒ සුඛ වේදනාවත් වෙනස් වෙනවා. ඒක සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන් නැත්තර නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ වෙනස් වීම හැමෝවේ අපි වෙනස් වීම කියන එක ධර්මතාවයක් හැටියට අපි අවබෝධ කරගෙන තියෙනවා. පළවෙනි කාරණේ අනිච්ච කියන්නේ ධම්මෝ. ඒ ධර්මතාවයක හේතුඵල ධර්මතාවයක් හැටියට ඊළඟට ඒ වෙනස් වීම හැමෝවේ ඇති වෙන්න පුළුවන් අකුසල තත්ත්වයේ අපි වළක්ව ගන්නවා. දැන් වෙනස් වීම දැන් අපි මෙහෙම හිතමු. සුඛ වේදනාව අඩු වීගෙන යනවා. අඩු වීගෙන ගිහිල්ලා නැත්තටම නැති වුණා කියලා හිතන්නේ. එතකොට මතුවෙන්නේ දුක්ඛ වේදනාවනේ. නැත්තම් සුඛ වේදනාව අනිත්‍ය වුණා. හිටි ගමන් නැතුව ගියා, වෙනස් වුණා. එතකොට ඉතින් අපි ඒක ධර්මතාවයක් හැටියට තේරුම් ගත්තම ප්‍රමාණවත් ඕනනම් අපිට ඒ සුඛ වේදනාව නැවත ඇති කරගන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත හැකි. ඊළඟට අපි හිතමු ඕක අනිත් පැත්තට වෙනස් වුණා කියලා. දැන් වෙනස් වීම කියන එක හිටි ගමන් සුඛ වේදනාව වැඩි වුණා කියලා හිතන්න. තිබුණට වැඩිය මේ 100,000 ගුණයකින් වැඩි වුණා කියලා. ඒකත් වෙනස් වීමක් නේ. තිබුණ தත්ත්වයේ නෙමෙයි දැන් තියෙන ඊට වැඩිය ගොඩක් වැඩි. ගොඩක් වැඩි. සැප පහසුකම් ටික එකපාරට වැඩි වුණා කියලා හිතන්න. එතකොට එතනත් අපි සිහිනුවෙන් ඉන්න ඕන. එතන නැත්තම් සමහරට ඇලීමක් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධය. එතකොට මේ වෙනස් වීම අනිත්‍යතාවය කියන එකේ අදහස මේ දැන් පවතින එකේ කිසියම් ශනික වෙනස් වීමක් නේ. ඒක වැඩි වෙන පැත්තට වෙන්නත් පුළුවන්, අඩු වෙන පැත්තට වෙන්නත් පුළුවන්. අපි දන්නේ ඒකේ වෙනස් වීම තමයි අනිච්ඡං කියලා කියන්නේ. එතකොට අඩු බව වැඩි බව ඒක වෙනස් වුණාම තමයි අපිට දන්නේ මේක අඩු පැත්තට වෙනස් වුණාද වැඩි පැත්තට වෙනස් වුණාද කියලා. ඉතින් ඕන පැත්තකට වෙනස් වීම වෙන්න පුළුවන්. ඒක දැන් අපි පුද්ගලයෙක් ගත්තම අපි හිතමු සාමාන්‍ය සරල දැන් අපි පුද්ගලයෝ අතර අපේ සම්බන්ධයක් තියෙනවා. ඉතින් අපිත් එක්ක ඒගොල්ලෝ හිතවත්, කරුණාවන්තයි, ආදරණීයයි.
hari itu udah upacara karena itu yang okasi tiennya anti mana suka wedana wakni dengan adaraniya nang karuni kanang udah upacara karena wanang apa upastana karena wanang soya balan wanang utana etiwinne oya pudgalaya sambanding api tulah etiwinne suka wedana itu kalau hiti gamang aru pudgalaya ge adarit netiwino soya beli mat netiwino karuna wat netiwino oya itu kedai netiwilah. Itu kota deng himen etan wedi weno, weno pulu, i wedi wimat te deng anit te tawe ini, adu wimat ta anit te tawe, itu kota api wede kama, i kai putri jan na se otin di api te sihinu wana pawat tegan ne ken, wiri pawat tegan ne ken, ite sihinu wana tula api te mei dharma tawe hondar praktek sai, wiri eng api keran ne, ata api kun eng keran ne, i wela we ati wena te ena, anu se dharma e, klei se wala koke ninne. Aduna kila meke tibunu me adare sela kila soya beli me upastane aduna kila ting e deshe te ane ne ida tin ne tin di deshe te nogi hingin ito hoela balno moka duni kia ite ite wedi una kila rage te ane ite moka kari hetu kia wedi ben ne ti ite ikan rage te nogi hingin no deng ape krute me venas fima te rungge ni mai. Aku selete pat novi siti mai tamai. Oka tamai e wagi wela waka anitie tawe te pat tuna ma pagi kare bahari we. So ina te e mai yoni so mana sikare te ane. Oh oh etin diare nuwani meni hikiri mane yoni so mana sikare te itu kotar yoniso manusikara kiri manusia ara aku selai itu betinnya mukut apda teriino nuanim menih kerpu aman teriino itu meka benna puluan nih mehe itu anisa meka uni me benasune mehe itu anisa itu eh ma benna pulua eh itu yedu nama eh ke benasuno tamai kau matat kiala teriung araga ini ma menih kerane ketamai yoniso manusikara eh ma netangga eh ma benna bay eh ma benni kau matat. Kiala menih kerut, ini kayuni so manusia. Itu kota api itu ada aku sele wedin patangkan. Ada nuani menih kerupu, aku sele gebi leh. Ini kayak so bad. Udaharanayak hatiyata vikala bhojanam shikshapadaya gannamama yam kisi hetuwak nisa apita aaharayak ganna siddha wenawa kayata eya awashya nathi welawaka etakota api atin e etakota apita e aaharaya ganima nisa yam kisi vedanawak hati wenawa ekka eka suka wenna puluwan dukha wenna puluwani menata aduk kamu suka tenna puluani itu kota api atin e siksha padaya kadima akusalayak wenawada eka tikak sankirana avasthawa api eka hariyatama ai api sharireta aaharayak avashya welawata aaharaya ganima kala bhojane dan me aaharayak avashya wenna nathi welawaka ganneka vikala bhojane. Itu kota vikala bhojane tuling, me siksha padaya kadima unada, api hitamu mehema udaharanaya, samahara welawata api nivasakata yanawa, yam kisi karanayak sandaha. Ekaṭa api yanne, api hondata ahara paana aragena, den apita ahara paana ganime avashyathawayak naha etta washayen. Habai e nivasiya agantuka satkarayak hatiyata obata තේකක් දෙනවා හරිද එතකොට ඒ නිවැසියා යෝගියෙක් නෙමෙයි මේ විකාල භෝජනය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි හැබැයි ඔහු අගන්තුක සත්කාරයක් හැටියට ඔබට තේකක් දෙනවා එතකොට දැන් ඔබ කිව්වොත් මම විකාල භෝජනය කරන්නේ නැහැ මම ආහාර ගන්නේ ශාරීරික අවශ්‍යතාවයේ තියෙනවා නම් විතරයි මේ වෙලාවේ මට තේ බීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ ඒක නිසා මට තේ අවශ්‍ය නැහැ කියන මට්ටමින් මේ
එක පැහැදිලි කරලා ඒ ඒකෙන් වැළකී සිටින්න සමහර විට නොහැකි වෙන්න පුළුවන්. එච්චර එච්චර තේරුම් සමායට එයා තේක ප්‍රතික්ෂේප කිරීම හරහා කිසියම් ආකාරයක අනවශ්‍ය ගැටලුවක් පැන නගින්න පුළුවන්. එතන අපි දන්නෝනේ සමහර වෙලාවට එහෙම කළොත් එහෙම අනවශ්‍ය ගැටලුවක් පැන සුහදතාවයට බාධාවක් පවා වෙන්න පුළුවන් ඒක. දැන් එතකොට අපි මොකද කරන්නේ? එතකොට මොකද්ද ඔබතුමී කියන්නේ? එතකොට මේ පිළිගන්න පුදී අපි බාර අරගෙන ඒක භුක්ති විඳින්න වෙනවනේ. හරි භුක්ති වෙනවා වෙනවසක්. එතකොට දැන් ඒක මතු පිටින් බැලුවොත් විකාල භෝජනයක් තමයි. ඒ කියන්නේ කාල භෝජනයක් නෙමෙයි ඒක. එහෙත් අපි රසකාමයට වැටිලා දැන් මේ මේ ශික්ෂාපදේ තියෙනවා මේ විකාල භෝජනේ ශරීරයට කෑම බීමක් අවශ්‍ය නැති වෙලාවක මේක ගන්නේ රස තෘෂ්ණාවට වැටිලා නම් ඒක විකාල භෝජන කරා වෙනවා. ඒ කියන්නේ ශික්ෂාපදේ කැඩුවා වෙනවා. දැන් මෙතන එහෙම එකක් නෙමෙයි. මෙතන මේ තේක බොන්නේ අනවශ්‍ය ගැටලුවක් මගහරවා ගැනීම සඳහා. එහෙම අවස්ථා තියෙනවා. එතකොට ඒක විකාල භෝජන ශික්ෂාපදේ කැඩීමක් වෙන්නේ නැහැ. හැබැයි විකාල භෝජනයක් ඒකනේ. ඒ කියන්නේ ඒ පැත්තෙන් බැලුවොත් ඒක මේ දැන් මේ වෙලාවේ තේ එකක් බීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. ශරීරයට එහෙම එකක් ඕනේ නැහැ. දැන්ම තමන් හොඳට කාලා බීලා දැන් ඉන්නේ. නමුත් මේ ආගන්තුකයා මේ තමන්ට යාගේ සුහදතාවය, එයාගේ ආගන්තුක සත්කාරය වගේ දේවල් සලකලා එයා අපිට තේ එකක් පිරිනම්. නැත්තම් කිසියම් පානයක් පිරිනම්. නැත්තම් පොඩි කෑමක් කියලා හිතන්න. මම මේ පොඩි කෑමක් හදුවොත් පොඩක් කන්නකෝ කියලා. දැන් මේක තනිකරම සුහදතාවය පිළිබඳ ප්‍රශ්නයක් නේ. එතකොට දැන් අපි මේක ප්‍රතික්ෂේප කරපු ගමන්ම මෙතන අනවශ්‍ය ගැටලුවක් පැනනවා. එතකොට මේ ආහාරය ගැනීම ඒ අනුව විකාල භෝජනයට වැටෙන්නේ නැහැ. හැබැයි තමන් දන්නෝ මේක. මේක රස තෘෂ්ණාවට වැටිලා කර වැඩක්ද? එහෙම නැත්නම් ආගන්තුක සත්කාරය සුහදතාවය පිළිබඳ කාරණේට අදාළව කළ වැඩක්ද කියලා. ඒ තමන් දන්න. එතකොට විකාල භෝජනයක්සේ පිටින් පේන්න පුළුවන්. එහෙත් විකාල භෝජන ශික්ෂාපදේ කඩවෙන්නේ නැහැ ඒක. ඒකයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ ගත ආහාරයෙන් අපේ හිත පිනා යනවා කියන එක දැනෙනවා. ඔව්. එතකොට කරන්න ඕනේ ඒකට මේක හරියටයි තව කෑල්ල මට දෙන්න කියන්නේ එහෙම එතනට ගියොත් අපි විකාල භෝජන ශික්ෂාපදයක් කඩනවා. අපි අර වේදනාවෙන් ඒකට ඇලීමකුත් ඇති කරගන්නවා. ඒ ඇති වුණ වේදනාවෙන් තවත් ඒ දෙයට ඇලීමක් ඇති කරගන්නවා. ඒක එතනදී අකුසලයක් වෙනවා. ඔව් පැහැදිලිව. හරියටම හරි. හොඳයි. එහෙමනම් අපි අදට දහම් හමුව නිමා කරමු. අපි නැවත මුණගැහිම 30 වෙනිදා එදාට ඇත්තටම අපේ පැවැත්වෙන්නේ අපේ ධර්ම සාකච්ඡාව 30 වෙනිදා සුපුරුදු වෙලාවට අපි පවත්වනවා. එතකොට අපි අද අවධානය යොමු කරේ සත්තට්ඨාන සූත්‍රයේ අද අවධානය වේදනා කියන කොටසටයි අපි අවධානය යොමු කළේ. වේදනා විඳීම මේක හරි ස්වභාවික දෙයක්. විඳීම කියන එක අනිත් එක පැවැත්මට අත්‍යවශ්‍යයි. ස්වභාවික දෙයක් පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් විඳීම මානසික අවශ්‍යතාවය. සමහර වෙලාවට අපි මේකට බොහොම සැලසුම් කරලා අහිංසකව විඳිනවා. අපේ නැඹුරුතාවයේ තියෙන සුඛ වේදනාවට සාමාන්‍යයෙන් දුක් වේදනාවට අපේ ප්‍රතික්ෂේපයකුත් තියෙනවා. ඒ සියල්ල අපි හොඳින් අවබෝධ කරගෙන මේ වේදනාවේ ස්වභාවය අපි සත්තට්ඨානයේ පිළිවෙලින් මතක් කරගත්තොත් වේදනාව සයාකාර, වේදනාවේ සමුදය,
එවැගේම වේදනාවේ නිරෝධය නිරෝධගාමිනී පටිපදාව වේදනාවේ අස්සාදය වේදනාවේ ආදීනවේ වේදනාවේ නිස්සාරණ මේ ටික හරියට අවබෝධ කරගෙන අපේ ප්‍රතිපදාව වෙන්නේ නොවිඳීම නෙමෙයි විඳීම විඳින්න වෙනවා අපිට හැබැයි එතෙන්දී අර වේදනානුපස්සනාවේදී කියපු ආකාරයට මනසෙහිනුවණින් යුක්ත වෙලා සුඛ වේදනාව එක්ක ගැටෙන්නේ නැතුව මම සුඛ වේදනාවක් විඳිනවා කියලා එකට ඇලෙන්නේ නැතුව මානයක් ඇති කරගන්නේ නැතුව උඩඟු වෙන්නේ නැතුව ඉතින් එහෙම පැත්තට ගියොත් කෙලෙස් හදා ගන්න සුඛ වේදනාවෙන් කෙලෙස් හදන පැත්තට යන එක්කෝ සුඛ වේදනාවේ ඇලුනොත් රාග වුණොත් නැත්තම් මානිය වුණොත් අනිත් අය කාටවත් නැති සැපයක් මං විඳිනවා කියලා මානිය වුණොත් උඩඟු වුණොත් එහෙම පැත්තට ගියාම අපි වේදනාවෙන් කෙලෙස් හදාගත්තා වෙන. අනිත් පැත්තෙන් දුක් වේදනාව ආපුවාම ද්වේෂයට වැටිලා තමන් පිළිබඳව කිසියම් ආකාරයේ අවමානාත්මක හැඟීමක් ඇති කරගෙන එහෙම නැත්තම් ඒ වේදනාව තුළින් අන් අයට දොස් පවරලා අන් අයත් එක්ක රණ්ඩු සරුවල් ඇති කරගෙන ඒ වගේ ඒත් අකුසල පැත්තට යෑම. ඉතින් ඒ මුකුත් නැතුව අපිට මෙතෙන්දි කේවලී වෙන්න පුළුවන්. අර කියපු විදිහට දැන් මම මෙතන. මොකේද මම? මේ වේදනාවේ ඉන්නේ. මේ වේදනාව මම දන්නවා. මම හොඳට සතිමත් ඒ පිළිබඳව අවබෝධ කරන් ඉන්නේ. මට පුළුවන් වේදනාවත් සමග අනිශ්චිත වෙන්න. අනිශ්චිත වෙනවා කියලා කියන්නේ මම වේදනාවක් විඳින්නේ නැහැ කියන එක නෙමෙයි. මම වේදනාව විඳිනවා මේ මොහොතේ. එහෙත් මට පුළුවන් වේදනාව නිසා ඇතිවෙන අකුසල ධර්ම තුන වළක්වන්න. රාගානුසයත්, පටිඝානුසයත්, අවිජ්ජානුසයත්. ඕක තමයි කුසලෝ. ඕක තමයි කුසලෝ කියලා කියන්නේ. ඉතින් අපි ඒක තමයි මේ තුලින් අපි ඇති කරගත්ත යුතු දේ. ඉතින් අපි සත්තට්ඨාන සූත්‍රය ටිකක් අනිත් දේ කාරණා ඇසුරුනොත් සාකච්ඡා කරමු. සංඥා සංකාර විඥාන ඇසුරුනොත් ඉදිරි සාකච්ඡාවලදී අපි බලමු. ඊළඟට අපි මුණ ගැහෙන දිනේ 30 වෙනිදා අපි භාවනා පුහුණුවයි කරෙන්නේ. ඉතින් එදාට අපි මේ කාර්යයට යොමු වෙනවා. එhmenan අද දහම් හමුවට සහ සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම ඒ වගේම මේ දහම් හමුව සංවිධානය කරලා මෙහි අන්තර්ගත වෙන දේ අන්තර්ජාලගත කරලා අනිත් අයට අහන්න විමසන්න අවස්ථාව ලබා දෙමින් මේ කටයුතු සංවිධානය කරන අපේ කල්යාණ මිත්‍රයෝ හැම දිනම අපි කෘතවේදීව ගෞරවයෙන් සිහි කරනවා. අපි සියලු දෙනාම මේ යහපත් කාර්යය තුළින් වඩා වර්ධනය කරගන්නා වූ පුණ්‍ය ඵලයක් වේද? එය අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ, මෞදේ මෞපිය, ගුරුවර, ඥාති හිත මිත්‍ර, දෙවියන් වලගිය ඥාතීන් ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා අනුමෝදන් වේවා. ඊයත්ොත් අපි වගේ මේ ධර්ම මාර්ගයට පැමිණෙත්වා. ඒ වගේ මේ තුළින් ඇති කරගන්නා වූ කුසලය මේ ජීවිතේම අපි හැම දිනාටම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගීම පිණිස උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. සුවපත් වේවා. සම්දෙනා සම්පූර්ණ සම්දෙනා තුමුතේ දුවන් සරණයි.